නයි සියලු දෙනාටම දිරුවන් සරණයි. අපි අපේ වැඩසටහනේ අවසාන දවස වෙනවා, අවසාන ධර්ම සාකච්ඡා වෙනවා. ඒ සඳහා සූදානම් වෙන පස්සේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඒ ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්න ඉදිරියට යමු. ඒ අතර වාර්ති කාට හරි වෙනත් මාතෘකා ප්‍රශ්න ප්‍රකාශන ඉදිරිපත් කරන්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න දෙයි කියලා මම සාදරයෙන් ආරාධනා කරනවා. පළවෙනි ප්‍රශ්නේ මෙහෙමයි ඉන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ආස්වාද ප්‍රසවාසය හොඳටම නොපෙනී ගියාට පසුවත් පසුව හිත සැහැල්ලු හා ප්‍රබෝධයට ගොස් සමාධිගත වේ. මෙසේ පැය දෙකක් පමණ අරමුණ සමග හොඳ කුණලා සිටීමේ සිත තහගත කිවන හැකි සැලසීමක් ඇති. මේ සමාධිගත වීමක්ද හිතේ ඒකාග්‍රතාව හොඳටම දැනෙන නිසා එතනින් ධානය වලට යාමට පුළුවන් ද කරුණාවෙන් පහදා දෙන්න. ඉතින් මේක සමාධිගත උනායි කියලා අහලා මගෙන් අහන සමාධියක්ද කියලා. ඒක ප්‍රශ්නේ මුල කොටසෙම ප්‍රකාශ වෙනවා. එතනින් ධ්‍යාන වලට යෑමට පුළුවන්ද කියලා කරුණාවෙන් පහදා දෙන්න කියනවා. ඒකත් හොඳ විමසා බැලීමක්. මේ වෙලාව වෙනකොට නම් හැබැයි හොඳටම අරමුණ ඇතුළට බහැලා බහැගත්තාසේ තියෙන්නේ. නමුත් මේ විශ්වාසය ආවට පස්සේ යෝගාවචරයට පුළුවන් පැහැදිලිවම මේ සමාධි චෛසිකේ ಗುಣ ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තහන වශයෙන් අඳුනගන්න. ඒ නිසා මේ අපි ගත්තොත් ආස්වාද ප්‍රසවාසය හරහා යන්න දැන් පුරුදු වෙලා නැති කෙලින්ම අර විපස්සනා පැත්තට. ඒක නිසා මේ විතේ ශද්ධාව අදිෂ්ඨාන ශක්තිය ඇතුව මේ පරියන්කේ නැගිටලා ආයතිකස්සක් මං කරලා ඇවිල්ලා බුද්ධහනුසිරිත දාලා බලතයි. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාවට දාන්න පුළුවන්. මේ දෙකම සාමාන්‍යයෙන් ධනාත්මක පැත්තට ආස්තිකත්ව පැත්තට යන දේවල් සර්වඥාසිකේ ගුණ සිහිපත් කරලා සමනෝත්යෙන් ටිකක් දැන් අත්දකලා තියෙනවානේ. සත්‍ය කියන්නේ මොකද්ද? සමාධිය කියන්නේ මොකද්ද කියලා. ඒ නිසා සර්වඥාන්සේගේ අරිහත් ගුණය එහෙම නැත්නම් සියල්ලට සූදානම් සුදුසුකම පූජා වන්දන වලට සුදුසුකම සිහිපත් කරලා සර්වඥාන්සේ එහෙම අනෙකුත් මනුෂ්‍යයන් අතර පූජාර්ය වුණේ අරහත්ත්වයටපත් වුණේ හිත නික්ලේශී වීම නිසා. කලවම් හිතක් තියෙන කටිර සාමාන්‍ය මනුෂ්‍යයෙක් වෙන සර්වඥාසේ හිත සම්පූර්ණයෙන්ම නික්ලේශී පිවිතුරුයි. ඒ නිසා සියලු පූජාවන්ට සුදුසුයි. උපමාවක් විදිහට කියනවා නම් වතුරේ තියෙන සියලුම පාට, ගඳ, රස, හැඩ ඔක්කොම අයින් කරාට පස්සේ ඒකට කියනවා පිරිසිදු වතුර කියලා, ආසුත ජලය කියලා. ඒක ඕනම දෙයකට සුදුසුයි. ඉන්ජෙක්ෂන් එකකටවත් හොඳයි. කෑමටත් හොඳයි, බීමටත් හොඳයි, නාන්නටත් හොඳයි, ඕන දෙයකට හොඳයි. ඒ මොකද ඒක මොනවාක්වත් කලවන්නේ නැහැ. ඒ වගේ තමන් අර මේ කියන தත්ත්වෙදී හිත පුළුවන් තරම් අඩු ගානේ తాවකාලිකව කෙලෙස් අයින් වෙච්ච නිසා මෙච්චර සාන්තියක්, මෙච්චර මේ වචනින් කියන ප්‍රබෝධයක් තියෙනවා නම් සර්වඥාන්සේගේ හිත කොහොම ඇද්ද කියලා තමන්ට කෙලෙස් සහිත හිතකට වඩා මේක අත්දැකපේකනාට සාපේක්ෂව වටා ගන්න පුළුවන්. අන්න ඒ වටා ගැනීම තුළ සර්වඥාන්සේගේ හරියත් ගුණේ සිහිපත් කරලා අරහං 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 වශයෙන් හිත කොහෙවත් හිත යන දෙන්නේ නැතුව අරහං ගුණ යම නූලක් අල්ලගෙන එක දිගේ අතහැරගෙන යනවා වගේ යන්න පුළුවන් නම් හිත එනවා උපචාර සමාධි මට්ටමට. එතකොට ආඩ්‍ය වෙනවා හිත. අපේ වෙලාවට ආලෝකමත් වෙනවා, සැහැල්ලු ගතිය. ඒ වගේම හරි මේ නතු වෙන ගතියක්, බුදු ගුණයට නතු වෙන ගතියක් එනවා. ඒක ඒකාන්තයෙන්ම සමත ලක්ෂණ. ඒක ඒකාන්තයෙන්ම සමාධි ලක්ෂණ, සමත සමාධිය. මේක විපස්සනා සමාධිය වෙන්න පුළුවන්. ඒ නිසා විපස්සනා සමාධියෙන් හිත පුරුදු කරලා විලාවක් අරගෙන මෛත්‍රී භාවනාවට මේකට දාලා හැබැයි බුද්ධ අනුසතිය මේකෙන් එච්චර හොඳ නිදර්ශනයක් වෙන්නේ නැහැ. මොකද බුද්ධ අනුසතියෙන් ධ්‍යාන වඩන්න බෑ. උපචාර මට්ටම වල විතරයි යන්නේ. හැබැයි හොඳටම සමත සමාධිය කියන්නේ මොකක්ද කියලා අත්දකින්න පුළුවන්. එහෙම නැත්නම් පුළුවන් මෛත්‍රී වහනකට දාන්න. ඒ කියන්නේ මම මේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා කොහිදෝ රටක ඉඳලා කාටදෝ පිටිකට කියපු දෙයක් අහගෙන අද මේ මට්ටමට තමන් පිළිබඳව ලොකු කරුණාවකින් මෛත්‍රියෙන් කටයුතු කරනවා, සහල්ලු ගැටියට ප්‍රබෝධ ගැටියට මතු වුණාම ඒ වෙලාවේ කවදාවත්
සතෙක් මරන්නවක්වත් හොරගමකටවක්වත් කාමීච්ඡාචාර හිත යන්නේ නැහැ. අනේ මේ වගේ සියලු සත්වෙන්ට ඒ අනෙක් සතුන් කෙරේ පිළිබඳව බයක් නොදී අභයදීමේ ශක්තිය ඇති වෙනවා නම් කියලා මම ජම්මාකාරයකට සැනසෙනවද මම මාත්‍ය කොච්චර මිත්‍ර වෙලා ඉන්නවද ඒ වගේ සීළු සත්‍යයන් කෙරෙහි මිත්‍රත්වය මෙලෙක් ගතිය පතුරන්න පුළුවන් නම් එතකොට ඉන්නේ සුද්ධම සමත සමාධිය. එතකොට පුළුවන් මේකෙන් අතිරේක ලාභයක් විදිහට සමත සමාධියට යන්න. සමහර වෙලාවට කලින් කරලා තියෙන ආනපනෙන් මම ගන්න නැත්නම් මොකද ආනපන දෙකට මේ අනේ නිසා කලින් කරලා තියෙන බුද්ධානුස්සති මෛත්‍රී භාවනා පුරුදු තියෙනවා නම් මේ මට්ටමට ගියාට පස්සේ පොඩි වෙලාවක් මෛත්‍රී දිහට දාපු ගමන් මේ සමාධියම මෛත්‍රී හරහා එනවා වගේ වෙනවා. ඒ කියන්නේ අරමුණ මාරු කරවුවා සමාධිය කැඩෙන්නේ නැහැ. ඒකෝට අදිෂ්ඨාන කරන්න පුළුවන්. මට මෛත්‍රී ප්‍රථම ධානය ලැබේවා ආදි වශයෙන් ඒ විදිහටත් කෙටි ක්‍රම වලට යන්න පුළුවන්. නමුත් ඊට වැඩිය හොඳ වැඩි තමයි මේ සිද්ධියන් හම්බෙච්ච තෙදා අරගෙන වෙන මාතෘකාවට හිත දාන වෙන අරමුණකට සුද්ධ සමතර වුණොත් ඒකෙන් බලන්න පුළුවන්. ඒකෝට හරි ලේසි. ඒ කියන්නේ හරියට මේ මොරිස් මයින් කාර් එකකට ලයිසන් ගත්තට පස්සේ මොරිස් ඔක්ස්ෆෝඩ් එකත් පුරුදු වෙනවා වගේ. මයින් එකට ගත්තට පස්සේ ඒ ලයිසන් එක තමයි ඔක්ස්ෆෝඩ් එකටත් වෙන එකක් නෑ. නමුත් ගියර එක පොඩ්ඩක් වෙනස්. පොඩ්ඩක් ගියර එක අරගත්තට පස්සේ අනිත් එක එකමයි. ඒ වගේ ලයිසන් එක ගත්තට පස්සේ ඕන වාහනයකට යන්න පුළුවන්. ඊට පස්සේ ලොරි බස් වලට විතරයි ආයේ බර වාහන ලයිසන් ගන්න ඕනේ. ඔක්කොම කාර් වලට එකම ලයිසන් එක. අනින්ජි ප්‍රතිපද විඥාන ගැන පැහැදිලි කිරීමක් කර දෙන මෙන් කරුණා ඉදාසිතමි. ආස්තන ආනාපාන සංසිද්ධියට ඇති වෙන සත්‍යක් නේද? මේක හැම දවස් 8ේම කිව්වා. දවස් 8ේ මේ ප්‍රශ්නේ එනවා. ඒක මොකද හේතුව මේ වචනේ නැහැ. අනිදි ප්‍රතිපද විඥාන කියන ත්‍රිපිටකේ නැහැ. ඉතින් මට එකනේ පිටු තුනක ලියුමක් කියලා චෝදනා කළේවල තිබුණා. මේ අනවශ්‍ය වචන වර්ගයක් දාගෙන ත්‍රිපිටකේ වෙනස් කරන්න හදනවා කියලා. මොකද ත්‍රිපිටකේ නේ මොනවා වෙනවද කමන්නේ නැහැ. මං කියන්න දේ අවබෝධ වෙනවා නම් කොච්චර බැන්නත් කමන්නේ නැහැ. ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානේ තියෙන පොතේ අනිද්‍රිය ප්‍රතිපද විඥානේ කියන එක නැහැ. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නේ මම හිතන්නේ මදි අහනවා වාර ගන්න කියලා. ඩ්‍රයිවර්ට මම කියනවා CD එක දෙන්නේ කියලා. එතකොට ඔය CD එක අහන්න ඕක හැමදාම මේ කියලා තියෙන කතාව හරි. ඒ කියන්නේ කියලා තියෙන්නේ මේ අවස්ථාවේදී ආනාපාන සංසිද්ධියකට ඇති වෙන තත්ත්වේ නේද කියලා බොහෝ දුරට ඒක හරි. අතිකල ස්වාමීන් වහන්සේ ඊයේ රාත්‍රියේ බණ්ඩ කිව්වා ආනාපානට මොන පුරතා ඇත්නම් ආයේ පිටිපස්සට යන්න එපා ආයේ මුලමෙදාක බලන්න යන්න එපා කියලා. නමුත් ස්වාමීන් වහන්සේ හැමදාම කියන දේක් තමයි හැමදාම ආධුනිකයෙක් සහ යන්නේ පටන් ගන්න ඕන කියලා. කර්ණාන් මේ දෙක අතර වෙනස පැහැදිලි කර දෙන්න. පටන් අරගන්න. පටන් අරගත්ත පස්සේ තමයි තේරෙනවා නම් ආනාපානත් එක සුවතකමක් මුනට මුන දාන ගතියක් ආධුනිකයෙක් වෙලා ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අර මුල් ටික නැවත නැවත කරන්න ඕනේ කියන ගතියක් නෑ. ආධුනිකයෙක්ම පටන් අරගන්න. නමුත් අර පුරුද්ද නිසා ඉක්මනට මතෙන් දෙයයි. ඊට පස්සේ ඒකට ගැලපෙන විදිහට කටයුතු කරන එකයි තියෙන්නේ. එහෙම නැතුව මේ ඉඳගත්ත ගමන් මට මේ තත්ත්වයට යන්න ලැබේවා කියලා අපේක්ෂාවෙන් ගියොත් බලාපොරොත්තු සුන් වෙනවා. ආධුනිකෙක් වශයෙන් ගිහලා ඒක ලැබුණොත් අතිරේක ලාභෙට ගන්න. අරගෙන එතන ඉඳලා ගලපගෙන යන එකයි තියෙන්නේ. ඒක වෙනසක් නෑ මේ දෙකේ වෙනසක් නෑ. හැමදාම ඒ වුණාට කවදාකවත් ආන පාන නොකරපු නොදන්න කෙනෙක් වගේ යන්න ඕනේ. ගිහිල්ලා හිත දාලා බලනවා මොකද වෙන්නේ කියලා. එතකොට ආනාපාන සංසිද්ධිලා නැත්තම් වෙනස දැනෙන්නේ නැති විදිහට හිත විහිදිලා ගිලා නැතුව අන්‍ය විහිත නොවි විචිප්ත නොවි තියෙනවා නම් දැනෙනවා දැනෙනවා කියන එකෙන් අරගෙන යන එකයි කරන්නයි තියෙන්නේ. ඒක එතකොට අතිරේක ලාභයකටයි වැටෙන්නේ. කරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ හිත ඉතා හොඳට සංපත්ව සමාධිපත්ව ඇති විට ප්‍රථම ධ්‍යාන සමාධි වාක්‍ය අදිස්ථාන කොට යම් වේලාවකට පසු එම ඥානෙ නිවතිච්චන්නේ කෙසේද? ඒ අදිස්ථානයේ වීර්යයේ සමාධියට බැසගත්වා කියාද? මේක ඇත්තටම මේ විවිධ පහට පාවිච්චි කරනවා. මේ කියන එකම ඊයේ බණටම කීප එක නැවත කියනවා නම් සමත වශයෙන් ආනාපානෙ වඩනකොට හොඳට ආනාපානෙ මේ භාවනා ආනාපාන සතිය ආනාපාන සතියේ ආනාපාන ආරමුණ මුලට මුල තියාගෙන ඉන්නකොට ඒකෝ කයේ අසීමිත සහැල්ලු ගතියක් හෝ එහෙම නැත්නම් ආනාපාන නිමිත්ත කියලා එළියක් හෝ එහෙම නැත්නම් ආනාපාන ධ්‍යාන පුදුමාකාර කාන්දම් ගතියක්
ආකර්ෂණ ශක්තියක් එන්න පටන් ගන්න. ඒකට යෝගාවචරයට තේරෙනවා මේ ආලෝකෙ එන්න ක්‍රම තුනකට වැඩෙනවා. ඉස්සල්ලාම නිකන් පාවෙන දූවිලි වලාවක් වගේ වලාකුලක් වගේ නලියන ආලෝකයක් කියලා පස්සේ ඒක එහෙම තහවුරු වෙලා අතිකොන පැතිරෙනවා. ඊට පස්සේ ඒ ඔක්කොම ඒ ආලෝක එකතු වෙලා හඳ මණ්ඩල වගේ පැතැතියක් වගේ පිඟානක් වගේ එකතු වෙලා ඒක නිකන් මාගේ වචනෙන් කියනවා කොමරි පපා කොමල පපා එන්න පටන් ගන්නවා. ළමයා ළඟට එන්න පටන් ගන්නවා. එන්න තමයි තේරෙනවා රෝමෝස් ගමනේ වෙනවා කියන්නේ. ඒ ආලෝකේ Taman දිහාවට මේ නතු වෙනවා. එතකොට මේ දෙක අතර බලන හිතයි අර ආලෝකයත් අතර ආකර්ෂණ ශක්තියක් නම් මාට ඒක පහසුවකින් ගන්න සමාත උදු අරමුණට ඇද ගැනීමක් වෙනවා. ඒක පටිසම්භිදා මාර්ග අටුවාවෙන් අරගෙන ඔය ආනාපාන සතිය 1 2 පොතේ ලියලා තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේ ඒ ධානයක සමාධි අවස්ථාවේ අරමුණ පිළිබඳ හිත අතහැරලා උපේක්ෂාට ව්‍යාපාර කිරීමක් අවශ්‍ය නැහැ. හිතේ බියෙම අරමුණට මේ ඇදලා ගන්නවා. කාන්දමකට ඉදිකට්ටක් ඇදලා ගන්නවා වගේ. අන්නේ වෙලා වෙනකොට පළවෙනි වතාවේදී මේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ උගන්වන ක්‍රමයට ඒක අදිස්ථාන කරන්නේ නැතුව ස්වභාවයෙන් වෙන්නල් ඉන්නේ. ඒකෝර තමයි තේරෙනවා ඒකට ඇල්ලුවාට පස්සේ කාන්දමට එහෙමම තිබිලා වෙන කොහක්වත් හිත යන්නේ නැතුව තිබිලා ඊට පස්සේ ආයෙත් හිත ආනපානෙට හෝ එනත්තං ඉඳුරංගේ දැනීමට හෝ එනවා. ඉතින් මේක පුරුදු වුණාට පස්සේ ඒක Tamanට උරුම දෙයක් Tamanගේ මේ අම්මගේ දෙට යනවා වගේ නෑදෑගේ දෙට යනවා වගේ පුරුදු වුණාට පස්සේ ආසන්න වෙනකොට මගේ හිත ඒ සමාධියට සමවදීවා එහෙම නැත්නම් මේ ආනාපාන නිමිත්තට සමවදීවා කියලා අදිස්ථාන කරන්න පුළුවන්. ඒ කියන වචනේ සමහර විටක සැක ඇති කරන්න කියන මේක ප්‍රථම ධානයේදම දන්නේ නැති නිසා ප්‍රථම ධානයට සමාදීවා කියන්නේ නැහැ. මේ ආලෝක නිමිත්තට සමාදීවා, ආලෝකයට සමාදීවා, නැත්නම් ආනාපාන නිමිත්තට සමාදීවා කියලා තමයි කියන්නේ. ඉස්ලාම සරි එහෙම හොඳටම සමාධිය නැත්නම් ආනාපාන නිමිත්ත උමරි පපා මුකුළු පපා ඉන්න වෙලාවේදී හිත ස්වභාවයෙන් යන්නේ ඉස්සලා සම අධිෂ්ඨාන කරුවාට පස්සේ සමවැදීම හරියටම කීකරු වෙලා අහනවා නම් අධිෂ්ඨානේ වැඩ කරනවා නම් යෝගාවචරයට අර ආනාපානෙන් හම්බෙච්ච සහැල්ලුව ප්‍රබෝධයට වැඩිය තමන්ගේ හිත දැන් හරියට ලාම් කරපු ක්ලොක් එකක් හරියට වෙලාවට ලාම් වෙනවා වගේ වශීතාවයක් එන්න ගන්නවා. ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා නැගිටිනවා. ඊට පස්සේ කියනවා මට මේ සමාධියට සමවැදලා විනාඩි 5ක් පවතිවා. එතකොට කියනවත් එක්කම යන එක ලකුණක්, විනාඩි 5ක් ඉන්න එක දෙවෙනි ලකුණ, විනාඩි 5යි නැගිටින එක තුන්වෙනි ලකුණ. පළවෙනි ලකුණ වශයෙන් හරි වෙලාවේ හොඳ සමාධියක් තියදී නියම වෙලාවට සමවදීවා කියලා කියනකොට සමවදීනවනම් ඒකට කියනවා සමාපජ්ජන වශී කියලා. විනාඩි 5යි නැගිටීවා කියනකොට කොච්චර සමාධිය තිබුණත් අර කාන්දා ශක්තිය කඩලා කියලා හිත නැගිටිනා කියන එක උත්හාන වශී කියලා. විනාඩි 5ක් කියලා කියපු ප්‍රමාණය අදිෂ්ඨාන කර ප්‍රමාණයටම හරියට බයොලොජිකල් ක්ලොක් එක වැඩ කරනවා. ඒකට කියනවා අදිෂ්ඨාන වශයෙන් කියලා. ඒ විදිහට වශීතා තුනක් පුරුදු කිරීමෙන් තමයි යෝගාවචරය මේ අත්‍යවශ්‍යත ගන්නේ. හරියට නාසනෝ දාගත්තා වගේ සතා කීකරු කරගන්නේ එකෙන් තමයි. මේක කරනකොට හැබැයි හැදීගෙන ගිය සමාජ මට්ටමට බාධායි. සමාජය දැන් පවුරු ගෑමක් නේ කරන්නේ සමාජයට හැඩ වැඩ දෙමිලක් නිසා සමාධි සුඛය නැහැ. නමුත් තීන සමාධිය අතේ අරතර ගන්න පුළුවන්. වශී කර ගන්න පුළුවන්. පාලනය කර ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් එහෙම කරලා ටිකක් වෙලා ඉඳලා ආයෙත් දෙන්න ඕනේ. අදිස්ථාන නොකර ඔයie අnderලා ආයෙ බැටරි හොඳට charge වෙන්න දරලා හොඳට ආවපස්සේ ආයෙ ටිකක් අදිස්ථාන කරන්න. ඉතින් ඒකට ගොඩක් වෙලා ගන්නවා. ඉතින් මේ වෙලා ගත්තට පස්සේ තමයි තුන අපි කතා කරා වශීතා තුනක් ගැන. ඊට පස්සේ කියනවා තවත් දෙකක් පුරුදු කරන්න කියලා. ඒ විනාඩි 5කට ඉඳීවා විනාඩි 5ෙන් නැගිටීවා කියලා. නැගිට්ටට පස්සේ මේ නැගිටින්න ඉස්සලා තියෙන හිත ආවර්ජනය කරලා බලන්න පුළුවන් කියලා බලන්න. දැන් පොඩ්ඩකට ඉස්සලා කිසිම නිවර්ණයක් නැහැ. හරියට නිකන් ට්‍රැක් එකේ යන එකක් වගේ වයින් කරපු බොනික් එකක් වගේ හිත තිබ්බ හැටි ආවර්ජනය කරලා බලන්න පුළුවන් කියනවා. ඊට පස්සේ ආවර්ජනය කරපු හිත එහෙම මතක් කරලා ගන්න පුළුවන් නම්
මොකද නැගිටපු ගමන් ගොඩක් වෙලාවට නීවරණ බාධා අඩුයි. ඊට පස්සේ ඒකෙ තිබිච්ච මේ විතක්කේ නම අරමුණටම හිත නගින ගතිය. යන්නේ ආනාපානෙටමයි කියලා විචාර බුද්ධිය තියෙන ගතිය. ඒකෙ තිබුණ ප්‍රීතිය සුඛ ඒකාග්‍රතාවය කියලා ධ්‍යානාංග ටිකත් වෙන් වෙන් වශයෙන් බලන්න කියනවා. අන්න ඒක එතකොට එතන වශයෙන් දෙකයි පහක් කතා කරනවා. ඒක සඳහා ඔය මම හිතන්නේ දුකසාංශිකේ පොතක් පිටපත් කීපයක් මම ගෙනාවා. ඒකේ තියෙනවා මම හිතනවා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒක පිළිබඳව හොඳ විස්තරයක් තියෙන්නේ පාවොක් සයිඩ්ගේ පොත මම පරිවර්තනය කරපු එකේ මොක්පුර රන්දර පළවෙනි කොටසේ මේ පැත්ත හරියට විස්තර කරලා තියෙනවා. එහෙම නැත්නම් ඇත්තටම මේ විසුද්ධි මාර්ගයේ සිංහල පොතක් ගන්න පුළුවන් නම් ඒක ගන්න පුළුවන්. ඒ විදිහට මේ අදිස්ථාන කිදී වීති සමාධියට බැසයත්වා කියලා නෙවෙයි. මේ ඊයේ සමාධිතිත සමාධීවා ආනාපාන නිමිත්‍තර සමාධීවා නැත්නම් ආලෝක නිමිත්‍තර සමාධීවා ආදි වශයෙන් මේ වෙලාපෑටියට වචන මේ සකස් කරලා ගන්නවා. ප්‍රථම අධ්‍යයනයේ යම් වෙලාවක ගත කිරීම පසු නැවත මෙ ධ්‍යානයෙන් ඉවත්වන්නේ නැතුව දෙවෙනි ආදී සමාධීවීමට අධිෂ්ඨාන කළ හැකිද කතාවෙන් පහදා දෙන්නේ. මේක නොකළ හැකක් නෙවෙයි. නමුත් කරන්න එපයි කියලා කියනවා. මේ පැටලෙනවා ඔක්කොම පැටලෙන්න ගන්නවා. ඒක නිසා මේ ඉස්සලා කරන්න කියන පළවෙනි ධ්‍යාන සමාධියලා නැගිටලා බොළුවන් අර වශී තාක්කම ඉවර කරලා ආයත් ආනාපානට දාලා ආනාපානෙන් ආයත් ආලෝක නිමිත්ත පහල කරගෙන පළවෙනි ධ්‍යානයේ ටික වේලාවක් විනාඩි 5ක් නම් තේරෙන්නේ නැහැ පැයක් එකමාරක් ඉන්නකොට ධ්‍යානයේ අවසාන හරිය ආයත්තර සාමාන්‍ය හිතේනවා එන්නේ දුවන හිතේනවා අන්නේ ආදීන වේසලකලා ඒ දුවන්ට හේතු වෙන විකක්ක ਵਿਚාර දෙක නැති දෙවෙනි ධ්‍යාන සමාධිය වාකලා කරන්න කියනවා. නමුත් ධ්‍යාන ක්‍රීඩා කියලා පස්සේ ඒක හොඳට පුරුදු කරාට පස්සේ කියනවා හොඳට පළවෙනි ධ්‍යානයට හිත සමාධි කරලා මගේ හිත විනාඩි 5න් 5ට 1 සිට 4 දක්වා ගමන් කරත්වා කියලා අදිස්ථාන කරනවා. එතකොට පළවෙනි ධ්‍යානයේ විනාඩි 5ක් ඉඳලා අර දැන් තියෙන මොනවාද මේ ඔටෝමැටික් ක්ලච් කාර් එකදී ඒ ස්පීඩ් එකට එනකොට ඒ ගියර එක වැඩනවා. ඒ ස්පීඩ් එක වැඩි වෙනකොට ඒ ගියර එක එයා අල්ල ගන්න. ඉස්සර වගේ ඉස්සර තිබුණ බර වාහන වල ගියර එක පවා ගන්න ගියර එකට දාන්න ක්ලච් එක දෙසරයක් ක්ලච් කරනවා. ඩබල් ක්ලච්. ඊස්සාව සිංගල් ක්ලච් දැන් තියෙනවා. ඔටෝමැටික් ක්ලච්. ඒකටත් යන්න පුළුවන්. ඒක තමයි මේ අහන්නේ. නමුත් ඒක කරන් ඉස්සලාද එකට යනවා, දෙකට යනවා, තුනට යනවා, හතරට යනවා සුද්ධ වශයෙන් කරලා ඊට පස්සේ 1 2 3 4 කරා. ඊට පස්සේ 1 3 4 2 ඒ වගේ එක එක පන්න පන්න කරනවා. ඊට පස්සේ එක ඉඳලා කෙලින්ම 4ට පයින්නවා. ඒවට කියනවා ධ්‍යාන ක්‍රීඩා කියලා. ඉතින් අර ධ්‍යාන 8ම වරුදු කරලා අතුරුනි ධ්‍යාන කියන කරූප ධ්‍යාන ඊට පස්සේ අරූප ධ්‍යාන 8යි පඨවි ආපෝ තේජෝ වායෝ ඊට පස්සේ නීල පීත ලෝහිත ඕදාත ආකාශ නැහැ ආකාශ කටින් ගන්න මේ 8 ධ්‍යාන 8 වශයෙන් ගත්තාම 64ක චාර්ට් එකක් ගන්න පුළුවන්. ඒ 64 චාර්ට් එකේ 1 3 4 2 ඊට පස්සේ දිග අතර මේ අතර කරලා 64 මේ එක විනාඩියක් අතරට දුවන්න පුළුවන් නම් තමයි අදිෂ්ඨාන කරන්න කියන්නේ අභිඥාව. 64 නටවන්න ඕනේ හිත කැමැති තැනට යාට මවුස් එක මෙහෙ කරනවා වගේ එහාට මෙහාට එහාට වට කැමැති තැනට පන්නන්න පුළුවන් වෙනවා නම් කියනවා සාමාන්‍යයෙන් හොඳට පදන් වෙලා කියනවා කියලා. සමාධියදී ඉස්සල්ලා අභිඥාවට ඇඬෙයිද තියෙනවා. ගියත් නැතත් ක්‍රමිකව යනකොට ඒ වගේ වැඩ තමයි තියෙන්නේ. ඒක ඇත්තටම පාවොක්සයිඩෝ තමයි දැනට ඉන්න ඒ පිළිබඳව සෑහෙන මේ විසුද්ධි මාර්ග ක්‍රමයේ අලුත් කරලා අපේ પરම්පරාවට කියලා දෙන ස්වාමීන් වහන්සේ. යුගනත් භාවනා කරනවා කරන ඇත පහදා දෙන්න වෙන්නේ යුගනත් භාවනා කියන්නේ සමාධිය මදි දන්නවන සමාධිය වඩනවා. ආයෝ පසනාට දාන. විවසනාව යනවා මේ අවශ්‍යතාවයේ අනුව appropriate technology කියන එකයි කියන්නේ තියෙන්නේ. ඒ වෙලාවට ගැළපෙන විදිහ ගමන් තියෙනවා නම් මට දැන් සමාධිය මදි කියලා සමාධිය මදි වෙනවා කියලා කියන්නේ මේ වීර්ය වැඩිකම වෙලා වෙන්නේ. ඒකෝට හිතවිලි බහුල වෙනවා. ඒකෝට හැමීට සර්වඥාසික වචනෙන් කියනවා පණිදාය භාවනාව කරනවා. පණිදාය භාවනාව කියලා කියන්නේ මීමැසි පොදිය දැන් ඇවිසිලා තියෙන්නේ. ඒකෝට ආතිත ගිරෙන් ඉතල තට්ටුවට තරන තට්ටු කරනකොට තරනකොට මීමැසි පොදිය ආයෙ එකතු වෙනවා. ඒ වගේ අර ඉරිහිරිච්ච හිත තියෙනකොට බුද්ධ ධනසුජය කරලා හෝ සමා මෛත්‍රී භාවනා කරලා හිත කීකරු කරගන්නවා.
සීහර බලගත්ත ගමන් ආය විපස්සනාට දාන්න. විපස්සනා දාපු ගමන් ඒක ක්‍රියාශක්තිය වැඩි නිසා සමාන්ට ඇවිසෙන්න ඉඩ තියෙනවා. ඒකට විපස්සනාට දාපුව ගැන අපනිදාය භාවනා කියලා. ආය සමතේ වැඩලා පනිදාය භාවනා කරන ওই දෙක ඒ සමබර කිරීම මේ සතිපට්ඨාන ඉහළට යනකොට අවශ්‍ය වෙනවා. මොකද හිත මේ ධර්ම කාරණා වලට නැවත නැවත යෙදෙනකොට මේ යෝගාවචරයට හිතෙන්නේ හිත වික්ෂිප්ත වෙලා කියලා. ඒ මොකද ඉස්සල්ලා සද්දයක් ආවත් කලබෙන හිතක් නැති ඉන්නේ, වේදනාවක් ආවත් හිතවිලා. නම මෙතෙන්දි පේනවා සද්ද වේදනා හැදෙලි කොච්චර තිබ්බත් හිත කලබෙන්නේ නැහැ. ඒ වගේම ආනාපානේ රසත් බලනවා. එතකොට යෝගාවචර සැකයක් හිතෙනවා මේක වෙන්න පුළුවන් දෙයක්. එතකොට යෝගාවචරය විචිකිච්ඡාව දෙට වද්දගන්නේ. ඇත්තටම හිත මොනක්වත් වෙලා නැහැ, හිත සූරෝ වැඩ කරනවා. ඒත් හිතා ගන්න බෑ යෝගාචරයට. මොකද මුල් කාඩේ හිතේ පොඩි සද්දයක් ඇහුණත් පොඩි කුණියෙක් ගියත් නැලින හිත මෙච්චර කැළඹිලිස කරන්න පුළුවන්ද මේ වැඩේ කියලා හිතන. අන්න එතකොට හිත ඇවිස්සෙනවා නම් මෛත්‍රී භාවනා හෝ බුද්ධානුස්සතිය කරලා ආය මේ අලුව කුඩු අග්ගල කුඩු වලට පැන් ටිකක් දාලා හොඳට පිදු කරගන්නවා වගේ ඊට පස්සේ ආය විපස්සනාට යනවා. ඉතින් ඒක මේ අවස්ථානෝචිත ප්‍රඥා අවස්ථාව හැටියට. ඒක වැදගත්ම දේ තමයි මේ තමන්ගේ චිත්ත තත්ත්වය මේකයි කියලා අවිස්සලාද මේකද කියලා හොඳට පිට කෙනෙක් බලන්න වගේ බලලා ගලපෙන වක්‍රමය යොදන එකයි කියන්නේ. නෑ ඒක ඇත්තටම මේ වායව ධාතුව රූප ලක්ෂණයක්. මෙතන නිකාන්තිය කියලා චෛතසිකයක් තියෙනවා. නිකාන්තිය කියලා කියන්නේ අයස්කාන්ත නිකාන්ති. ඒ වචන වල අදහස අයස්කාන්ත කියන්නේ කාන්දමට කියන නමක්, මැග්නටයිසින්. ඒක මේ ධ්‍යාන වල තියෙන එකයි විදර්ශනා උපක්‍රේෂ වලට එන එකටයි මේ ඒක චිත්ත චෛතසිකය නාම ධර්මයක්. වාය ධාතුවේ නෙමෙයි ආබන්දන ලක්ෂණයේ තියෙන ආපෝ ධාතුවේ. ආපෝ ධාතුවේ තියෙනවා පිඩු කරන ගතිය. ඒ කියන්නේ අග ලකුණු ටිකට පැන් ටිකක් දාගමම විශේෂණ ගතිය නැතිව ගුලි කරන එකට ආබන්දන ලක්ෂණය කියනවා. ඒක රූප රූපාකාරයක්. මේක නාම ධර්මයක්. මේකට කියන්නේ නිකාන්ති කියලා චෛතසිකයට. ඒ නිකාන්ති චෛතසිකේ ආවහම මොන දෙයකට හරි කමන්නේ ඒකට ඇලී බැඳී ගන්න. ඒකකට යාගේ විමසුන්න ඕන පාවා දෙනවා. විමසුන්න ඕන නැතු යනවා. මේක තමයි මේ නතු වෙලා මේ දැස ගන්න ගතියක් වෙනවා. ධ්‍යාන ගැන ප්‍රශ්නයක්. ධ්‍යාන ලැබු විට සුඛ දුක් සුඛ ප්‍රීති ඒකාග්‍රතාව පසු කොට කය නොදැන්නේ නැිත පමණක් පවතින తත්වය කීවෙනි නොත් කොයි ධ්‍යාන මට්ටමකට වැටේද? මේ తත්වය කොයි ධ්‍යානට ආයිතද? අනුකම්පා කර කියා දෙන්න. මේක ඇත්තටම මේ විදිහට සුද්ධටම කියන්න බෑ. මොකද හේතුව හිත පමණක් පවතිනයි කියලා බොහෝම ලාමක මට්ටමින් අරමුණ ගෙවි යනකොට තමයි හිතෙනවා. ඒ කියන්නේ හිතේ තියෙන කලබලකාරී ගතිය සහ හිතේ තියෙන විමසුන්නෝන අඩුකම. ඒකම ටික වෙලාවක් යනකොට නැහැ කිව්වට අරමුණ තියෙන බව පේනවා. ඒතකොට එනවා ඊටත්දී ගැඹුරු මට්ටමකට ආදීචුර දැන් නම් හිතලා දැන් නම් අරමුණ නැහැ තමයි කියන්නේ. නමුත් ඒකම පැයක් විතර වගේ සිද්ධ කරන වෙනවා ඒකෙත් තාම අරමුණ තියෙනවා. අන්නේම කර ගැඹුරට යනවා. එතෙන්දී තියෙනවා ආනාපාන සතියේ ආනාපාන සතියේ සූත්‍රේ තන කානපසන වේදනාපසන ඉවර කරාට පස්සේ චිත්තානපසනව පටන් ගන්න තැන වාක්‍යයක් තියෙනවා. චිත්තපරිසංවේදී අසසි සාමිති සික්ඛති, චිත්තපරිසංවේදී පසසි සාමිති සික්ඛති කියලා. අන්න ඒක අටුවචාරින් වහන්සලා විස්තර කරන චතුත් අධ්‍යාන සමාධිය ආනාපානෙ කොහොම රකත් නැහැ. ආනාපානෙ සංසිද්ධිලා. ඉතින් ඒක තමයි ගොඩක් වෙලාවට දැන් ওই තුම්බෝ භාවනා ක්‍රමයේදී බෙස්ට් එකේදී ඊයේ මට්ටමට බැස්සුවාට පස්සේ බ්‍රේන් ඇක්ටිවිටි මොකද වෙන්නේ කියලා බලනවා. මොදට හුස්ම ගන්න මේ රූප බලමින් ඉන්න හිත ප්‍රථම ඥානේ 2 3 4ට ගියාට පස්සේ නිකුත් වෙන තරංග කිසිම රූප ධර්මයක් මත රඳා පවතිලා නැහැ. හිත යන්න පුළුවන් උපරිම සමාධියටපත් වෙලා රූප නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ. රූපේ තරම ඒක දැඟලිලි නතර වෙලා ඒව සෙටුල් වෙනවා. ඒකට චිත්තපටි සංවේදී කියලා කියන්නේ හිතමයි පේන්නේ. එන්න නැත්තම් විශාල අවකාශයක් විතරයි පේන්නේ. ඒ අවකාශයේ හිත එල්ලිලා තියෙන අසවල් අවලම්බණය වෙලා තියෙන අසවල් වස්තුය කියලා කියන්න බෑ. හිත නිකන් මේ ගුරුත්වාකර්ෂණ නැත්තනක පාවි පාවි තියෙන එකක් වගේ පේනවා. මේක වුණත් අත්දකින්න හොඟක් වෙලාට දක්ෂව අත්දකින්න සැක කරන්න කියනවා. මේකත් සම්පූර්ණ චිත්ත තත්වේ නෙමෙයි, චිත්ත සමාධිය නෙමෙයි. මේකෙත් පැයක් දෙකක් ඉන්න පුළුවන් නම් තවත් ඊටදී ගැඹුරට යන්න පුළුවන්.
ඒ නිසා මේ කියන වචන ප්‍රශ්නයක් අහනකොට සාධාරණයි නම භාවනා කරනකොට සමාධි උනායි කිව්වට අරමුණ ගෙවි ගියයි කියලා කිව්වට කලබල හිතෙන් ගන්නේ තීන්දුව එහෙමම සිද්ධි කරගෙන මාස්ටර් කරගෙන වශී කරගෙන යනකොට පේනවා ඊයේ කිව්වට දැන් මේක තාම අරමුණ තියෙනයි කියලා අහුවෙන්න පටන් ගන්නවා. තව සුද්ධ කරන තව අහුවෙනවා. ඉතින් ඒක පුළුවන් තරම් දිගට යනවා මිසක් අසාපේක්ෂ වාදකින් කියනවා මිසක් හරියට මීටර දෙකකින් මැනලා හරියට තීන්දුව කරන්න පුළුවන් ශක්තියක් නැහැ. බොහොම වාෂ්පීකරණය වෙන සුළු තත්ත්ව. නමුත් හඳුනා ගැනීම වැදගත් නිසායි සරුවචනාසේ මේ චිත්තානපසන කොටසේදී ආනපනසති භාවනාදී චිත්තපටි සංවේදී කියලා එකක් හඳුන්වලා දීලා තියෙනවා. එතෙන්දි මේක තමයි මේ කියන්න හදන්නේ. ඊට පස්සේ අභිප්‍රමෝදය චිත්තං වෙනවා. හිත ඉතාමත්ව ප්‍රීතිජනක තත්ත්වයකටපත් වෙනවා. තනි වුණා, පාළු වුණා, අසතුටු වුණා කියන්නේ නැතුව මේක මේ හිතේ ගුණයක් භාවනාදී අවශ්‍ය කරන කාය විවේක නෙමෙයි චිත්ත විවේකයේ උත්කෘෂ්ඨ අවස්ථාව කියලා තේරුම් ගත්තොත් ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. අති ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. සාමාන්‍ය කාම ලෝකයේ, මනුෂ්‍ය ලෝකයේ ලබා ගන්න බැරි ඉතාමත්ම මිහිරි සාරමණඩයක්. ඊට ඉස්සෙල්ලා හිත මොනම දෙයකට අල්ලලා නැහැ. නිමිත්ත කියන එක දෙවම් කරලා. හැබැයි සැකයක් නැහැ. භයකුත් නැහැ. මේක ළඟාවිය යුතු වටිනා දෙයක් කියලා තේරුම් ගත්තොත් ප්‍රී කියනවා එහෙම නැති වුණොත් සැකේනවා බය වෙනවා අසරණ වෙනවා සහලවනවා දඟලනවා ගොඩක් මේ දෙක අතර යෝගාචරයේ සම්මාදිට්ඨිය අනුව වෙනස්කම් වෙනවා. අර ස්වාමීන් වහන්සේ කායන පස්සනාට ආනාපාන සති භාවනා පිළිකුල් භාවනා ඉරියාපත භාවනා ආදී භාවනා හයක් හතක් කරලා මේ සෑම භාවනාත්ම වැඩිම අවශ්‍යද පිළිකුල් භාවනා ආදී කිරීමේදී ආනාපානට මෙන් වාඩි වීගත වාඩි වීගත යුතුයද ආනාපාන සති භාවනා කිරීමට අපහසු නම් අනෙක් භාවනා වැඩිම කායන පස්සනාට ප්‍රමාණවත් වේද කරනවායින් පහදා දෙමේ ඉලාසිතෙමි. මේක සම්බන්ධයෙන් කියනකොට මේ ලේසිම වැඩේ තමයි අපි මේ භාවනා මේ ආධුනික භාවනා කරන්නේ මොකටද කියලා ගත්තොත් නිර්වචනයේ මම පටන් ගන්නකොට මේ සතිය වඩන්නයි. ඒ නිසා මේ භාවනා ක්‍රම නෙවෙයි අපිට ඕන කරන්නේ සතිය වැඩෙන මොන ක්‍රමයක් හරි අනේකයි කියන්නේ. ඒ නිසා කායනපස්සනාට ඇත්තටම යහනපන සති භාවනා පිළිකුල් භාවනා ධාතු මනසකාර ඉරියාපත භාවනාව කුඩා අනු කුඩා ඉරියාපත වගේ ගොඩාක් අහු වෙනවා. ඒ කායනපන මේ සතිපට්ඨාන සූත්‍රයේ මුලින් ගොඩක් සඳහන් වෙනවා. ඒ මේ හැම භාවනාවක්ම වැඩි අවශ්‍යද කියලා අහන්නේ මේ භාවනාව වඩන්නේ මොකටද කියන පරමාර්ථය දන්නකෝ. පරමාර්ථයේ සතිය නම් කොයි එකෙන් හරි කමන්නේ. බල්ල මැට්ටෙන් උනක් කමන්නේ මී වල්ලනවා. ඒ එහෙම නැතුව මේ භාවනාව මම මේ ඔක්කොම කරලා තියෙනවා කියලා මරණ සාක්ෂි ලියා ගන්න ඕන නම් එහෙනම් ඉතින් බැදුවර කමන්නේ. මුගල දෙනකොට ඕන කරලා තියෙන්නේ මම මේකත් කරලා තියෙනවා මේකත් කරලා තියෙනවා මේකත් කරලා තියෙනවා මේකත් කරලා තියෙනවා. එතකොට දන්න මේ ප්‍රයෝජනේ හරකලා නෙමෙයි කරන්නේ. හැබැයි ඒ වුණත් එහෙම වුණත් මේ භාවනා ක්‍රම කරන කියන එක නරක වැඩක්වත් වැරදි වැඩක්වත් නෙමෙයි. මේ සාමාන්‍ය පිස්සු කියලා කියනවට වඩා හොඳයි මේ එහෙම එකක් හරි කරගෙන ඉන්නේ. නමුත් මම ඒක පටලවා ගන්න බැරි නිසා මම කියව පටන් ගන්නකොටම අපි මේ සතිය වඩන වැඩ පිළිවෙලක් කරගන්න. එතකොට අපි ඒකට අවශ්‍ය ටූල් එක ගත්ත කියා. එහෙම නැත්නම් මේ මූල ධර්ම ප්‍රශ්නේ හැමදාම හිර වෙනවා. ඒ නිසා මේ කරුණා කරලා මේ ඇස්සන්දර පෙනෙන්න යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එක කුසේ. මේ සත්‍යයක පිළිබඳව ඉස්සරහින් තියාගන්න දන්නේ නැති නිසා එක්ක සද්ධාවේ මේ ප්‍රශ්නේ අහනවා. නැත්නම් සමාධිය ගැන හිතලා මේ ප්‍රශ්නේ අහනවා. නැත්නම් මට පුළුවන් මට වීර්යය තියෙන කියලා ප්‍රශ්න. නමුත් මේ එක පොඩි පොඩි කාරණාට අපිට එකඟ වෙන්න පුළුවන් නම් සත්‍යයට මුල් කරන් දෙනවයි කියලා මම හිතන්නේ ඒක අමාරුයි. ඔක්කොටම එකම ප්‍රමාණයට ගොනු වෙන්න අමාරුයි. මේ සතිය මෙච්චර කරගම කියලා මේවට උත්තරය ඒකෙම තියෙනවා. ඒකල පිළිපල භාවනා වාදී කිරීමේදී ආනාපානයට මෙන් වාඩි වී ගත යුතුද ආධුනිකයට කරන්ද ආධුනිකයට අනික් වැඩ බහා තබලා කරලා දිනුනාට පස්සේ නම් අනික් වැඩ කරන්න ඕන. ආනාපාන සති භාවනා කිරීමට අපහසු නම් අනික් පහන වැඩිම කායන ප්‍රසරණයට ප්‍රමාණවත් වෙයි. ඒක හොඳයි. එතන ආනාපාන සතිය වැඩිම තියෙන එකම දේ ආනාපාන සතිය නෙවෙයි ධාතු භානස්කාරය ඉදියාපත භානස් කරන සක්මන් භාවනාව දස අසුබ ඕනෙකින් යන්න පුළුවන්. මේ ප්‍රශ්නේ මතුවෙනවා
පාවක්‍රමය කරනකොට මොකද පාවක්‍රමයේ ආනාපාන සති විතර ගන්න පිම්බීම ඇකිලීමට පක්ෂ නැහැ. ඊට පස්සේ ආනාපාන සති කරන්න බැරි නම් ආනාපානික අහුවෙන්නේ නැති කට්ටිය ඉන්නවා. මොකද කරන්න කියලා ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ අර ලස්සන කරුණු තෝගයක් හොයලා දානකොටද ධාතු මනස්කාරයට යනවා. ඒක නිසා ධාතු මනස්කාරයට යොමු කරනවා. යොමු කරවන්නේ ඉස්සෙල්ලා පොඩි අභ්‍යාස ටිකක් දෙනවා. ඒ කියන්නේ යෝගාවචරයට පඨවි ධාතුවේ තියෙන ගොරෝසු ගතිය සහ සියුම් ගතිය දැනගන්න ඕන නම් හොඳට වාඩි වෙලා තමන්ගේ දිවාගින් මේ ඥාන දතේ මුනත දිවෙන් ස්පර්ශ කරන්න කියනවා. එතකොට ගොරෝසු ගතිය තියෙනවා. ඊට පස්සේ මෙලෙග් ගතිය දකින්න ඕන නම් තොල් දෙක පොඟලා දිවෙන් ස්පර්ශ කරන්න කියනවා. ඊට පස්සේ චේරුම් කරන වෙනවා දෙන්න කියනවා හිතට මේ තමයි ගොරෝසු ගතිය මේ සහැල්ලු ගතිය. එහෙම වගේම මේ චලන කම්පන ගති පෙන්වන්නද අත මෙහෙම මේ හොඳට කය තැම්පත් කරලා ඇඟිල්ලක් විතරක් මම හොල්ලලා පෙන්ලා දෙන්න කියනවා. ඒකට කිසිම ව්‍යායාමයකින් තොරව බොහෝම සුළු ව්‍යායාමයකින් කරන්න පුළුවන්. ඒකෝද චලන ගති අඳුර ගන්න පුළුවන්. මේක තමයි චලන ගති කියලා කියන්නේ. අන්න එහෙම එහෙම ටිකක් ඉස්සලා මේ ලෞකික උපමා ටිකක් දීලා අත් එක වහගෙන බලන්න දෙන්නේ කියන්නේ. මොනවාද මේ වයින් Tamanට ප්‍රත්‍යක්ෂයෙන් අස්පන අපිට පේන්නේ ඒක දිගේ ධාතු මනසකාරය ගෙන්නේ. ඒ කියන්නේ කායගත සතියේ ආනාපානේ හරියන්නේ නැත්නම් වෙන කෙනකේ කියන්නේ ඩී රූට් කරනවා කියලා කියන්නේ. ඒක බහලා නම් වෙන පාර හදනවා නම් මේ පැත්තේ දාලා යන එකයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා අපේ දිහේ කායගේ පරීක්ෂණ කටයුතු සඳහා රිසර්ච් එකක සඳහා මීයන් මෙරිමන සිදුවේ. ඇයට මින් පාපය සිදුවේද? ඔක්කොටම hina යනවා මේ ප්‍රශ්නේ අහනකොට නිකම් මේ අනිවාර්යයෙන්ම පෞසිත් වෙනවා. ඒක කතා දෙයක් නෑ. ඒ පරිශන කටයුතු මොනවා කිව්වත් නමුත් ඉතින් බය වෙන්න දෙයක් නෑ. මොකද අපේ පන්තියේ තේර මීය මැරෙම. ඉස්කෝලේ යන කාලේ ඕක කරපොත් ඔක්කොම ගෙනාවාම මට තමයි බාර දෙන්නේ. වැහුවා ෆ්ලෝර් ෆෝම් දැම්මා. ගැදවිල්ල ගෙනාවාම මේ මොනද මේ ඇල්කොහොල් දාන. අපායම තමයි. ගෙම්බගෙන ආපුවාම උන්ට ක්ලෝරෝෆෝම් දාන්නේ මම තමයි අලු ගෝසුවා. ඔක්කොට කාටවත් බෑ කරන්නේ. ඒ නිසා ඒක මේ හිතලා කරනවා තමයි. ඒ වෙලාව හිතලා කරනවා තමයි. නමුත් ඒ වෙලාවේ මයිලඟ කිසිම සීලයක් හරි මොනවාක්වත් තිබුණේ නැහැ. ඒක කවුරුත් මගේ මට ගත්තා. මම කිසිම සැකයක් නැ වැඩි කරා. නමුත් බෞද්ධිත වෙන්නේ නැහැ කියන බෑ. ඒ නිසා මට පාරක යනකොට ඔය හරි ඇක්සිඩන්ට් කරාම කුඩු කුඩු කඩලා ගියත් මම දන්නවා මම කරපු ටිකද මදි. ඔහොම වෙලා මදි. උඹට ඔය පාරේ ඔහොම යන්න නම් මේක ලොකු දෙයක්. කවුරු මොන විදියට මට මොනව හරි කියලාත් මූණට ඇසිඩ් ගැව්වත් මම හොඳට දැකලා තියෙන ඇසිඩ් කාපම වෙනදී. මේ ගැඩවිල්ලේකට මේ මොනවාද දෙව දාපම හිතන්නේ ඇල්කොහොල් දාපම කොහොමද කියලා. ඇල්කොහොල් නේ වයින් ස්පිරිට් දාන්නේ. ආයෙ මොකද ගැඩවිල්ලම 10ක් 15ක් එකතු කරලා බෝතලෙට දාපුවාම අර කරපොත්තන්ට ගහපුවාම මේ එක ඔය පෙස්ටි ස්පේස් බොක්ස් හදන්න ඕනේ අපිට. එතකොට අපි කරන්න සයිනයිඩ් ටෙස්ට් ටියුබ් එකකට දාලා සතා අල්ල වහන. සතුල් දාලා වහන. ටික වෙලාවක දඟල දඟල මේ ස්වර්ගස්ත වෙනවා. ඉතින් හැම එකම පව් තමයි. ඒක පිළිපදව නෑ කියන්න බෑ. ඉතින් ඒක නිසා දැනට වෙස්ට් එකේ සෑහෙන ලොකු ප්‍රශ්නක් තියෙනවා ඔය ස්ටෙම් සෙල් එක්ස්පෙරිමන්ට් එකට. ඒ වගේම ඔය ගිනි පිග්ස්ලා මියෝ මරණ එක එක සමහරක් කට්ටිය හරියට දැන් විරුද්ධව කතා කරගෙන යනවා. විශේෂයෙන් මේකදී මම හිතන ලංකාවේ විශේෂම දුෂ්කරතාවයට පත් වුණේ අධිකාරම් මහත්තයා. අධිකාරම් මහත්තයා අන්තිම අහිංසක මිනිසයා. සාමාන්‍ය විද්‍යා පොත්පෙළ ලිව්වා. සාමාන්‍ය විද්‍යා පොත්පෙළ ලියනකොට ඔය සත්තු කපන කතාව ලිව්වා. ඒකෙන් තමයි අපි බලන්න කෙරුවේ. අන්තිමට පශ්චාත්තාපුණාලු මම මේ කද්දෝ විද්‍යාවක් හඳුල්ලා දෙන්න ගිහිල්ලා මේ මිනිස්සුන්ගේ බයලජ්‍ය දෙක නැති කරයි කියලා. ඒ තරම්ම අන්තිමම අහිංසක මිනිසයා. අධිකාරම ඇදෙන සතෙක් මරන්න තියා හිතන්න බැරි යাদি කියලා. මොකද මේ විද්‍යා පොතක ලියනකොට කරපම් කියන දන්න තල්ලුව දුන්නා. පස්සේ පශ්චාත්තාප වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේකදී වෙස්ට් එකේ කෙනෙක් ගැන කියනකොට කියලා තිබුණා මේ මිනිස්සයා හිතාන ඉන්නවා මේක මනුස්ස ලෝකේ කියලා. ඒ නිසා මිනිස්සයාට අනෙක් සත්තු පරිශ්‍රයෙන් දදා ගන්න පුළුවන්, මරාගෙන කන්න පුළුවන්, ලෝකේ පරිසරය විනාශ කරලා අපි කිසිම දාට අනෙක් සතෙක්ගෙන් ඡන්දෙ ගන්න නැහැ නේ.
කිසිම සතෙකින් දන්නේ නැතර උන්න අපිට වැඩි හරිම පරිසර සංවේදී ගතියක් තියෙනවා අපි අහලා නෙමෙයි කරන්නේ. මනුෂ්‍යයාගේ තියෙන මේ මාන්නකාරකමේ ප්‍රධාන ලක්ෂණය තමයි මේක මනුස්ස ලෝකේ කියලා කියනවා. නමුත් කරපොතේකට කතා කරන්න පුළුවන් නම් ඌ කියන්නේ මේක කරපොතු ලෝකයක් කියලා. කක්කොට්ටෙක් කතා කරන්න පුළුවන් නම් ඌට කියන්නේ කක්කොට්ටු ලෝකේ කියලා. නමුත් අවාසනාට වගේ උන්ට කතා කරන්න බෑ. ඒ නිසා ඒකේ වාසිය ලබාගෙන මනුෂ්‍යයා බුද්ධමාකාර විදිහට මේක වණ කරගෙන අනාගෙන කක්ක කරගෙන අනික් සත්තුන්ගේ නැති කරන මට්ටමට ගිහිලා තියෙනවා. ඒ මොකද මේ ආශ්‍යාකරේ සමාජයේ පිරිමි ප්‍රධාන සමාජයක්. එතකොට අනික් කටියට කතා කරන්න දෙන්නේ. ඒගොල්ලන්ට ආත්මේ භාගයයි තියෙන්නේ පිරිමිනු තමයි ආත්මේ තියෙන්නේ. ඒ වගේම පොදුවේ ගත්තහම මනුෂ්‍යයා හිතනවා අනික් සත්තු ඔක්කොම මේ මනුෂ්‍යයාගේ අන්තේවාසිකයෝ වැඩ ගන්න පුළුවන්. මොකද ඒ සත්තුන්ට කතා කරන්න බැරි නිසා. ඉතින් එවැනි තත්ත්වයක් කරත් බලනකොට අපි හිතනවා මේ පරිේශණිතා වැදගත්. ඒක නිසා ඒ සඳහා සත්තු මරණය කියන එක. නමුත් මේ පන්දි ස්වාමීන් වහන්සේ බණ කියනකොට කියනවා අපි සත්‍යක ඇති කරලා ඉතාමත් උට නොදන්නා නොබැරි කාලේ ඌගෙනලා අරසා කරලා කණ්ඩ පොරොන්දු දීලා ඔක්කොම කරලා ඉතින් ඇහුවොත් දැන් මෙච්චරක් ඔබ මාස ගාන කවුරුදු ගාන මම කන්න දීලා තියෙනවා මගේ හිතක් තියෙනවා ඔබ මරලා මස් කන්න ඔබ කැමතිද කියලා ඇහුවොත් කොච්චර අවුරුදු ගාන සැලකුවත් ඒ සතා කැමැත්තෙන් ඡන්ද දෙයිද කියලා අපි කණ්ඩ දුන්නට බොන්න දුන්නට අරසා දුන්නට ඌ මෙහෙම පාකලා ආයෙනම් බෙල්ල කපන්න කියලා දෙයිද නමුත් අපි ඒ කරනකොට ඒකලෙලා අපි එකිනෙකාට වයින්කොට තරහ යනකොට අයිතිවාසිකම් කතා කරනවා මානව අයිතිවාසිකම් මට හදවලත් භාරතජනය කරා මට බෑන්නාරේ මේක නමුත් සීරිසන් සත්තුන්ට කරන අසාධාරණ දියා බලනකොට කිසිම මිනිසෙකගේ මනුස්සකමක් නෑ හරිම පක්ෂග්‍රාහී හරිම තමන්ගේ කටමඩ පුරව ගන්න විතරමයි මේ නීති පද්ධතිය සේරම හදලා ඉතින් ඒ නිසා කවදාහරි මේ සත්තුන්ට කතා කරන දවසක් ආවොත් අනිකන කිසිම අනුකම්පාවක් හම්බෙයි කියලා මනුස්සයාට ඒ තරම්ම මේ උන් තලාව බාගෙන තමයි කටයුතු කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට විතරමයි පුළුවන් උනේ සත්තුන්ට අනුකම්පාව කියන වචනේ කතා කරන්න. අනිත් ඔක්කොගෙම අනුකම්පාව මනුස්සයන්ට සීමා වුණා. හැම ආගමකම තියෙන අනුකම්පාව ඒ දේව නිර්මාණවාදී ආගම් වල තියෙන දේව භක්තිකයට තියෙන අනුකම්පාව විතරයි අනුකම්පාව. අදේව භක්තිකයට අනුකම්ප කරන්න එපයි කියලා. මෙයා මාත්මයක් නැති තිරිසනෙක් වගේ කියනවා. නමුත් සර්වචනාංශ විතර පොඩ්ඩක් මනුසුකම ඉක්මවලා සීල සත්‍යයන් කියන වචනයට ගියා. ඉතින් ඒක ඇත්තටම කරන්න බැරි එකක් කියලා චෝදනා කරා. ඒ සර්වචනාංශ අත්තුදවර්ති වුණා මේ නිගණ්ඨනාත පුත්තත් සත්‍යයන් කෙරේ අනුකම්පාව කරා. ඒ කියන්නේ පාරේ යනකොට පාර අතුගාගෙන යන්නේ කියලා සත්‍ය කිව්වොත් මැරෙන්නේ නැති වෙන්න. හුස්ම ගන්නකොට මොහරයක් බැඳ ගන්නයි කියලා ආශ්වාස ප්‍රශ්වාස කරන මේ වාතයේ සත්තු ඉන්නවයි කියලා වතුර ගන්නකොට හැම වෙලාවෙම පෙරලා පාවිච්චි කරන්නයි කියලා ඉතාමත් සංවේදී කතාවක් කියලා තියෙනවා අභිහිංසාවාදයේ දෙකම ආවේ ඉන්දියාවේ. ඒක නිසා මීයන් මැරීම පිළිබඳව කිසි චේතන අපිට මේ සමාවත් දෙන්න බෑ කොච්චර ලොකු පරිශ්‍රණයක් කරත්. නමුත් අපි තේරුම් අර ගන්න ඕනේ පරිේශන සඳහා පමණක් නෙවෙයි මේ මරන්නේ අපි ගත කරන ජීවිතය හැමදාම අපි නොදැන දැනෙන ඝන සතුන. සමහර කවිඥානක සමහර අවිඥානක ඉති ඔක්කොම සුද්ධ කරගෙන නිවන් දකින්නත් බැරි නිසා අපිට සිද්ධ වෙනවා මේ යන ජීවන රටාවෙන් මීට අඩුවෙන් පෞ සිද්ධ කරන තත්වයකට යනවා මිස පෞ නොකරනවාමයි කියන දන්ට යන්න හදනවනම් ඒක මේ ලෝකේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා සීලෙන් අදි සීලයට යන්න හදන්න ඒකදී දන දන කරනවා නම් විශේෂයෙන්ම ඔගේ ප්‍රශ්න අහනවා නම් එන හොඳ තෝම හිත පැරෙද. මම දන්නවනේ හොඳට මේ දක දක දන දන කරන්න කියලා. ඉතින් ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේ හිත දැන් සංවේදී වෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ නිසා එයින් අයින් වෙන්න ඕනේ. නැත්තම් වෙන්නේ නිදා ගන්න ගියත්, ලඩක් වුණත්, වයසට ගියත් ඌවා අර ඒකට කියන්නේ ආත්ම අනුවාදී ආත්මනුවාදී අත්ත්වනුවාදී කියලා තමයි තනි වෙනකොට ලැජ්ජ හිතන බය වෙනවා බැනුද තමන්ට තමන් බැන ගන්නවා කරගෙන යන දේවල් නිසා ඒකදී මේ සාමාන්‍ය නිගමනයක් කරන්න වෙනවා අනිවාර්යෙන් පෞචිත් වෙනවා ආනාපාන භාවනා දිගට කරගෙන යෑමේදී ධාතු මනස්කාරය දෙසට හැදෙනවා කියන්නේ කොහොම අවස්ථාවද මේ අවස්ථාවේදී දැන් ආකාරය කළ යුතුදී පහදා දෙමින් ඉඳමි මේ හැම දිනකටම අවශ්‍යම සිදුවී සිටියක්ද ධාතු මනස්කාරය නොහැදීමේ නිවස යා හැකිද
කොහොම මේක නිසා මේ මේවා කියලා දෙන්න ගත්තොත් වෙන්නේ භාවනාවේ හොයන්න පටන් ගන්න. ඒ නිසා තමන්ට වැටෙන්නේ නැත්නම් ආනාපානයත් එක්ක සතිය දිගට පවතිනවා නම් අනිවාර්යයෙන්ම සතිය විසින් අවශ්‍ය කොටස් සම්පාදනය කරගෙන යයි. ඒක නැතුව අනිවාර්යයෙන්ම දහත මනසිකාරය කළ යුතුයි කියලා දෙයක් එහෙම කරන්නේ. ඒ නිසා ඒක බරක් කරගන්න එපා. මේකට කියන්න තියෙන්නේ මේ ධර්මයේ උගන්වනකොට දෙන කරුණු හැම එකක්ම ඉසේකක්ම කරගන්න එපා. ප්‍රයෝජනෙ පිණිස පාවිච්චි කරගන්න දැනගන්න. එහෙම නැත්නම් දින දින දේ හැම එකකින්ම අලුතෙන් ප්‍රශ්න ඇති කරගන්න. ඒ කියන්නේ දැනුව පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඒ නිසා Taman යන පාරේ සතිය වඩා ගැනීමටයි සතිපට්ඨාන පිණිසයි බණ කියන්නේ. ඒ කියන ඔක්කොම අංග සම්පූර්ණ වේචු කියලා එකක් නැහැ. සතිය වැඩෙනවා නම් සතිය විසින් අවශ්‍ය කොටස් සම්පාදනය කරගෙන යන නිසා දහස මනසිකාරයේට හැරෙනවා නම් ඒ කර්මස්ථාන චාර වලට තේරෙයි. මාට කියන්නත් තියෙනවා නැත්නම් ඔක්කියන්නත් තියෙනවා. ධාතු මනසිකාරයට නොහැරි ඒ කෘත්‍ය වෙන පැතුලින් සම්පාදනය වෙන්නත් පුළුවන් නිසා මේක බරක් කරගන්න එපා. විශේෂයෙන්ම දැනෙන ආකාරය හා කලියුද්දේ පහදා දෙන මේ ඉල්ලමි කියන කොටම තේරෙනවා සර්පය අල්ලලා තියෙන්නේ වලිගෙන් කියලා. ඒතකොට කනවා. ගුරුවරයා කියපු දෙයට කියපු විදිහට බලන්න පටන් අරගත්තොත් ඒකට කියන්නේ කන්ඩිෂනින් කියලා හිත තත්ත්වගත කරනවා. එතකොට සම්පූර්ණ භාවනා පිට ගිහිලා චින්තාවේ පැත්තට යනවා. ඒ නිසා දාසමන කාඩ පෙරපින් කියනවා නම් මතුවේයි. මතු වුණාට පස්සේ අපි ඒක අත්කතන දෙමු. ඒ ජවනිකාව සම්පාදනය කිරීම සඳහා මූල ධර්ම යොදා ගන්න යන එක අනුමත කරන්න අමාරුයි. අතරය බරට භවතණ්ණා විභවතණ්ණා පරිස්තර කරાવીද කියලා දැනගන්න කැමැති. ඒක තමයි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. කවුරු හරි මගේ හිත බල්ලා කියපිට. අට සිල් පදවල අන්තිම සිල් පද දෙක කරුණාකර පාදා දෙන විශේෂයෙන්ම විකාල භෝජන ආශික්ෂා පද දෙක ගැන විස්තරයක් කරන්න. මේ කියන්නේ භෝජන කියලා කියන්නේ කැම බීම දෙකෙන් සම්පාදනය වෙච්ච ආහාර වේලක්. ආහාර කෘත්‍ය කරන දේවල් 12න් පස්සේ දාන්න එපා. ගිමන් නිවීම සඳහා ගිලම්පස කියලා ගිලන් වීමට අවශ්‍ය කරන සත්ප්‍රාය දෙයක් ගන්නවා මිස ටොනික් කියලා තමයි ඒකට අපි ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ. බීමක් පාවිච්චි කරනවා මිස ආහාර ගන්නෑ. විකාල භෝජන කියලා කියන්නේ ආහාර කෘත්‍යයට ගියොත් රුධිර දහවනේ මොලේට යන්නේ බඩට යනවා. බඩට ගියොත් භාවනා කරන්න බෑ. ඔළුව තෝන්තු වෙනවා. අපි කියන්නේ කැමතේ කියලා එකක් තියෙනවා. බත්ත සම්මදේ කියලා එකක්. බත්ත සම්මදේ වුණොත් භාවනා කරන්න බෑ. ඒ නිසා තිබහක් දැනුනොත් අතු ටිකක් වරනවා. දුර්ලභමක් දැනුනොත් ඒ සීනිසයිත ආහාරය පළතුරු විශක් වගේ දේවල් පාවිච්චි කරනවා. ආහාර කෘත්‍ය කරන්නේ යැපීම විතරයි කරන්නේ. ඒකට ගිලම්පස කියලා කියනවා. අනිත් එක මේ උච්චාසයන මහසයන. උච්චාසයන මහසයන කියලා කියන්නේ මේ සුඛෝපභෝගිත්‍ය කාමසුකල්ලි කානුයෝගයට නතු වෙන උසසුන් මහසුන්. ඒක සාමාන්‍ය හරි අමාරුයි මේ විස්තර කරන්න. මොකද එක එක රටවල වල එක එක ක්‍රම පාවිච්චි කරන නිසා අටුවාචාන් වහන්සේලා සඳහන් කළා තියෙන්නේ තමන්ගේ ධන ඉසට වඩා උස්සාසන උසසුන් විදිහට සලකනවා. ඒ වගේම මේ කවිච්චි ඒ වගේම හුඟාක සුකොබුගී දේවල් මහාසන වශයෙන් සලකන සිංහාසන ඒ වගේ දේවල් කිව්වා මගාරවල චාම් ජීවිතයකට කොතන ගියත් ලබා ගන්න පුළුවන් සාමාන්‍ය ආසනයක ගත කරුවට කමන්නේ භාවනා ආසන කියලා ඒකට කියනවා. එහෙම නැතිව අර උච්චාසයන මහාසයන කියලා කියන්නේ උසසුන් මහසුන් සුඛෝපභෝගී පැත්තට යන එක තමයි ඉතල තියෙන ප්‍රශ්නේ. එතකොට මේ භාවනා කරන්න ඉව එකක් ගත්තත් හිත නින්දට බර වෙනවා. ඒ නිසා පුළුවන් තරම් කඳ ඍජුව පවත්වාගෙන යන්න ආසන ගතතර කමන්නේ. විචක්‍රමය වෙනවා කියලා කියන්නේ මේ භෞතික විද්‍යාත්මකව කියලා කියන්නේ ධනීසට වැඩිය උසයකට වාරිනු සිල්පදි කැදේ. තමන්ගේ ධන හිස තමයි ගන්නේ උස මට්ටම. ඒක පොඩි ඒවා ගත්තර කමන්නේ උසව ගන්නෙපයි කියලා. ඉතින් ඒක නිසා අර විචක්‍රමනේ විස්තර කරන්න වෙන්නේ චෛතසිකයක් අනුවනේ භෞතික ලක්ෂණ අනුව තමයි. ඉතින් ඒක හරි මේ දැන් භික්ෂුන් වහන්සේලාට කියනකොට බුදුරජාණන්සේගේ සුගතාංගුලෙන් අටාංගුලම් කියලා කියන්නේ. ඉතින් ඒ හරි අමාරු දැනගරපත් වෙනවා. ඒ කියන්නේ සුගතාංගුල කියන පදේ විස්තර කරන්නේ සර්වචන්නාංශගේ ඇඟිල්ල කියලා. අංගුල කියන්නේ අඟල කියන එකයි අපේ. අපි මේ අඟල් තුනක් කියනවා නම්
ඇඟිලි තුනක් තමයි අඟල් තුන වෙලා කියන්නේ. එතකොට මේ පැත්තේ ඇඟිලි පුරුකන ඇත්තට අඟලකට බොහෝ සුළු සමානයි. නමුත් මේ ඇතේ නම් ලොකු ඇඟිල්ලක විතරයි අඟලක සයිස් එක තියෙන අනිකව පුංචි. ඒ නිසා අපිට කියලා තියෙන සිවුර අඳිනකොට ධනිස ඇටෙන් අඟල් හතරක් පල්ලෙහාට විදිහට අඳින්නේ කියලා. එතකොට ඊට වැඩි පල්ලෙහාට යනවයි කියලා කියන්නේ ශිල්පදේ ඒ කියන්නේ සිවුර ඇඳිල්ලේ දක්ෂකම නැහැ. අත්අඟුල බාධකම් කියලා කියන්නේ ඇඟිලි 8ක්. ඇඟිලි 8. නමුත් ඇඟිලිට කියලා කියන්නේ ඒකට අඟල් 8ක් කියන එකනේ. නමුත් අටුවා පැහැදිලි පිළිගන්නවා සර්වචන්නාංශයේ කියන්නේ මේට වැඩි ලොකු ශරීරයක් තිබිලා තියෙන්නේ. ඒ නිසා වඩු අඟුලෙන් වඩු ඇඟිලියරි වඩු අඟල් වලින් තුනක් වෙනවා කියලා සර්වචන්නාංශ කියන්නේ. හැබැයි සුගත කියන පදේ සර්වචන්නාංශිත ආරූඪ කරුවොත් තමයි අර්ථකථන එන්නේ. වෙන එකක් තියෙනවද නැහැ. ඒ කියන්නේ අතරමැද අපේ සෑහෙන දුරට අටුවාවේ අන්ධකාර යුගයක් තිබිලා තියෙනවා. මේකේ හරියට මිනුන් දණ්ඩ කතා කරලා දෙනවා මිනුන් දණ්ඩ හැරිලා. නමුත් සම්මත ලෝකයේ තේරවාදී කතා කරනවා වඩු අඟුල් 3ක් සුගත අඟුලක් විදිහට. එතකොට අඟල් 24ක විතර උසක් යන්නේ. සාමාන්‍ය අඟ ධන හිස තියෙන්නේ අඟල් 18 19 ප්‍රමාණය වගේ සෑහෙන වැඩිච කෙනෙකුට. ඉතින් ඒ වගේ තියෙන නිකන් ගෙස් කරපු එකක් තමයි කතා කරන්නේ. විශේෂයෙන්ම භික්ෂු විනයට යනකොට ඒක ප්‍රධාන මිනුම් ගැන කතා කරන හැබැයි මිනුම ප්‍රමාණ කරලා නැහැ. යාඩ්ස්ටික් එකක් නැහැ. ඉතින් එතෙන්දී ඒ ගුරුකුල මත අනුව තමයි ඒ කියන්නේ. ඉතින් ඒ නිසා සමහරු නැහැ කියනවා සමහරු ඕ කියනවා. ඒ මොකද මේ කිරි දී කිරි දෙක එපයි කියලා තමයි තමයි නාමයෙන් කියලා තියෙන්නේ. බටර් ගිතල් හා කියලා කියනවා. චීස් තියෙන අතරමයි. ඉතින් ඒකවල සමහරු පාවිච්චි කරන සමහරු ගන්නෙ නෑ. ඉතින් ඒ නිසා ඒකදී ඒ තමන් මොකද අධහන ගුරුවරයාත් එක්ක විස්තර කරගන්න එකයි කියන්නේ. මම දන්න විදිහට මේ අචන් චාට්‍රඩිෂන් එකේ ගන්න. අපි යෝගාසන සංස්ථාවේ තිස්සර අරගෙන තියෙනවා. පස්සේ සම්මුතියක් කරන් තියෙනවා ගන්න තියෙන්නේ. ඉතින් ඒකේ නිසා ඒ ගුරුකුලයේ හැටියට ආචාර්ය પરම්පරාවේ හැටියට තියෙනවා. ඒක ගොඩාක් තියෙනවා ග්‍රේ ඒරියා එකට වැඩි කියුවා. සෝයා කිරි. ඉතින් ගාම නන්දේරි ක්‍රීමර් එක ෆැට් එක. ඉතින් ගාම රෙඩ් බුල් කියලා තියෙන අර විටමින් එක. ඒකෙත් යම් ප්‍රමාණයක් ඇල්කොහොල් තියෙනවා. ඉතින් කොකා කෝලා ඒ ඔක්කොම සාමාන්‍ය අර ග්‍රේ ඒරියා එකේ තියෙන දේවල්. ඒක කියන තමන්ගේ ගුරුකුලියත් එක තමයි යන්නේ. ඒ නිසා මේ ඒ ඉස්සරහට යන්න සියුම් වෙන්න වෙන්න ඒවට තියෙන සෙන්සිටිවිටි එක බොහොම තීරණාත්මක වෙන්න පටන් ගන්නවා. තමන්ගේ භාවනා මාර්ගයේ දියුණුවට අධිකුසල කිරීම වෙනුවෙන් තමයි එම මග මේ යායත බව ඊයේ ධර්මදේශනාදී උපවාසයේ දේශනා කළා. නමුත් අන්සල් වලට උදව්පදක් කිරීම භාවනා වැඩසටහන සඳහා සංවිධානය කරන විට තමන්ගේ භාවනා අත්පසුවේ මේ නිවැරදි කුමක්ද? නෑ මේකදී අර මේ කියලා තියෙන වචනේ මම පොඩ්ඩක් පිරිසුදු කරන්නම්. තමන්ගේ භාවනා මාර්ගයේ දියුණුවට අධිකුසල් කිරීම වෙනුවෙන් තමා එම මඟ කිරීම වෙනුවෙන් හරි ලියලා තියෙනවා හරි. තමා එම මඟම යාහිත බව ඊයේ ධර්මදේශන වහන්සේ දේශනා කළා. ඉතින් මේක විස්තර කරන්න මේකට මට වචන දෙක තුනක් එකතු කරන්න වෙනවා, වාක්‍ය දෙක තුනක්. මේ ලෝකයේ සම්මුති සත්‍ය කියලා කියන්නේ හරි වැරදි දෙකට. චාරිත්‍ර වාරිත්‍ර කළ යුතු නොකළ යුතු යුතුකම්. ඉතින් ඒක දන්නේ නැත්නම් අපි වැරදි වැඩ කළොත් උසාවියට යනවා, පොලිසියට යනවා, බැනුම් අහන්න වෙනවා, ගොඩක් වැඩ කරනවා. ඒ නිසා අපි දන්නවා ඇඟ රිදෙනවා නම් ඇඟ රිදෙන්නේ නැතුව ඉන්න ඕන නම් හොඳ වැඩ කරන්න. නරක වැඩ කළොත් ඇඟ රිදෙයි. මේ ඉන්න පිරිසට ඒක කියලා දෙන්න ඕනේ. ඒගොල්ලෝ දන්න. නමුත් සමහරක් කියනවා ඇඟ රිදුණා නරක වැඩ කරනවා. අපි කියනවා මදාවියෝ, තත්ත්වවාදියෝ. මෙතන ජීනේ හොඳ නරක දෙක දන්න. දැන් අපි ඉන්නේ හොඳ නරක දෙක දන්නා පිරිසක. ඊගා ප්‍රශ්න තියෙන්නේ හොඳ නරක දෙකේ නරක විශ්ිකරලා හොඳ අල්ලනවා එකේ කොහොම කලසුදු. ප්‍රශ්න තියෙන්නේ හොඳත් වඩා හොඳත් දෙක එනකොට කොහොමද ක්‍රියාත්මක කරන්නේ. ඒකදී තමයි අපි මොන්ඩිසෝරි පන්තිරවත් තව ඇවිල්ලා නැහැ. අපි හොඳ නරක දෙක තෝරලා හොඳ බාරගෙන මම තමයි මේ නරක විශ්ිකරලා මේ හොඳ ගත්තේ කියලා වඩා හොඳවත් අර හොඳේම ඇලිලා ඉන්නවා වඩා හොඳට යන්නේ. ඒකට ඉතින් බේත් නැහැ. ඒ තමයි මෝඩකම කියන්නේ. ඒ නිසා භාවනා කරන කෙනාට වඩා හොඳ අවස්ථාවල් නිතර හම්බ වෙනවා. හම්බ වෙනකොට ඒ ප්‍රස්තාවල් අත නැර
හොඳින් වඩා හොඳට යෑම හොඳ නරක දෙක තේරීමට වැඩිය සියුම් කාරණාවක්. නමුත් එතෙන්දි වෙන්නේ මොකද? හොඳ නොසලකනින්ද වෙනවා, වඩා හොඳ සලකන. අන්න ඔතනදී අපි අන්තිම ගතහනිගතිකයි අන්තිම සම්ප්‍රදාන කුල. ඒ නිසා අපට කොච්චර අවස්ථාවල් හම්බුණත් පාවිච්චි කරන්නේ. ඒකට කියනවා වඩා හොඳට කියනවා අධි කුසලයේ කියලා. හොඳට කියනවා කුසලයේ කියලා. කුසලයේදී අධි කුසලට යන මනුස්සයාට ওই දවස් 7 නිවන් දකින්න පුළුවන්. බොහොම ඉක්මනට බණ කියුවම තේරෙනවා. ඔය තර්ක කර කර ඉන්නවා නම් මේ කුසලේ නරක දෙයක්ද? ඇයි මේක විසිකරන්නේ? අධි කුසලයේ ඉස්සරහ කුසලයේ බදාගෙන ඉන්නවා නම් එතෙන්දී හරි අමාරුයි ඒ ගමන යන්නේ. ඒක තමයි මම කියන්නේ. තමගේ භාවනා මාර්ගයේ දිනුවට අධි කුසල් කිරීම වෙනුවෙන් නැත්නම් අධි කුසලේ නාමයෙන් ඒ මගේම යනවා. සාමාන්‍ය කුසල් වෙනුවෙන් නොකරනවා කියන එක නෙමෙයි. මේකට මූලස්ථාන දෙනවා. මේකට අපි ප්‍රමුඛතාවය දෙනවා. ඔය පන්සල්ට උදව් පදව් කිරීම කියලා කියන්නේ අපි භාවනා කරන වෙලාවෙ පන්සල් උදව් කරන්න යන්න එපා. එච්චරයි කියන්නේ. භාවනා කරන වෙලාවේ වෙන වෙන වැඩකට ආව වෙලා තියෙන්නේ ඔපරේෂන් තියටර් එකකට ගිහිල්ලා සිගරට් බොන්න කතා කරුවොත් එහෙනම් මම උදේ ඉඳලා හන්දාන ගන්න තියටර් ගිහින් මට මේකෙදි සිගරට් එකක් බොන්න ඕනේ කියලා මිනිමරු වැඩක් මේකෙදි කරන්නේ තියටර් එකේ තියෙන වෙන වැඩකට ඒකට ගියාට පස්සේ ඒක ප්‍රිසයිස් කරනවා දැන් ඉල්ලර ගිහිල්ලා කරන දේක් කරන ගැටි ඒ වගේ මේ වගේ තැනකට ආවට පස්සේ හොඳට දැනගන්න අර වගේ දේවල් කරන්නේ. ඒ කියන්නේ ජීවිතෙන් අයින් කරනවා කියලා ඔක්කොත් රටේ තියෙනවා අයින් කරනවා කියන එක නෙමෙයි. අපි ඊට වැඩි ගෙදර ගියාට පස්සේ අපිට පන්සල දාගන්න ඕන තරම් වෙලා හම්බෙන්නේ. භාවනා මේ භාවනා වැඩසටහන සංවිධානය කරන විට තමන්ගේ වැඩත් පසු වෙනවා. ඉතින් තමන්ගේ චොයිස් එක. මොන සංවිධාන නොකන එකයි නෝ. කවුරුත් දඬුවමයි. බුසාන් ධා කරන්න ඕන කෙනු නැත්නම් නඳුනන කන්න පැලෙන්න ගහන්න ඕන ඕන කෙනෙකුට උත්තම හුලද ඒක මිෂක මොන්නේ ඒක දඬුවමක් නේද තමන්ට කැමති නම් තව කෙනෙක්ගේ සුභසිද්ධිය සඳහා දීපංගර බාද මුලදී පහ බුදුහාමුදුරෝ මේ මඩකොනේ වැතිරලා කිව්වේ ස්වාමීන් වහන්සේගේ සීටපත්වල දෙකේ මඩන ගාම පිණිස මා වේ දඬක් කරගන්න කියලා ඉතින් ලස්සනයි නේද ඉතින් නෑ ඉතින් ඒ නිසා මේක අර අවස්ථා කොන් දෙක තියෙන අවස්ථා දෙකක් ගන්න ගලපන්න හදනවා මී හරකයි ලහරකයි ගැට ගහගෙන හාන්න හදනවා ඒකත් ඒ ලහරක ගොඩට අදිනවා මී හරක මඩට අදිනවා ඊය කරන්නම දැන් ගැට ගහන ඒ ලහරක් දෙන්නම ගැට ගහන නැත්නම් මී හරක් දෙන්නම ගැට ගහන ඒකට කරතේ කියන්නේ මේක අර පොඩි මේ සාපේක්ෂතාවය දන්නේ නැතිව මේ ප්‍රශ්නේ කවදාවත් උත්තර දුන්නට හරියන්නේ නැහැ මේ තිබාගට ලුණු අතර වුණ කතාව සාපේක්ෂතාවය කියන්නේ දී ඇති අවස්ථාවේදී වඩා හොඳ දෙයක් යන්නේ. එතකොට හොඳ දේ අතරින්ද? ඒ කියන්නේ අපි වඩා හොඳ ප්‍රස්තාල බලන්න. හොඳ නරක දෙක තියෙනකොට නරකයි පැරලා හොඳ බදා ගන්න. එච්චරයි ඒක කියන්නේ. මේ කර්ම දෙකම සමබරව පවත්වාගෙන යන්නේ කෙසේද? මේකට තියෙන්න ඕනේ කිඩ්නි තියෙන්න. එච්චරයි කියන්නේ. තේනනේ දෛවයට තේනනේ. ඒකනම් එච්චරයි. සක්මන් භාවනා කරගෙන යන විට සමහර විටක නාසයේ තද විනාශ දෙන්නේ ඒ සාමාන්‍ය සිටීමත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ශරීරයේ ඒක පැත්තකට අවධානය යොමු කරගෙන යනකොට විවිධ තද වීම, බුරුල් වීම, මොනසුන් ගති, කම්පන චංචල ගති පරියන්කයකින් තරම් වෙන්නේ නැහැ. නව සමාධියේ මේ සක්මන හොඳට යාදෙනකොට සමාධියේ පරියන්කීති වෙන්න වගේ සමහර මොනවාද එහාම සමබර බව ගන්න නැත්නම් ධාතු ලක්ෂණ මත කරඬ පටන් අරගන්න. මෙතන සායක සාමාන්‍ය දෙයක් කියන එකයි කියන්නේ. උපතේ ප්‍රශ්න 11යි. ඊකිත ප්‍රශ්න ඉවරයි. සාචීන පැය භාගයක් විනාඩි 35ක් ඉතුරු වෙලා තියෙනවා. දැන් ඒ නිසා අපි ආරාධනා කරමු මේ තියෙනවා නම් අපි දැන් සභාවට ඉදිරිපත් කරන්නයි කියලා අපිට මේ වෙන් කරපු කාලය තියෙනවා මේ ධර්ම සාකච්ඡාව සඳහා. අන්නේ හරිද කියලා කොහොමද? ඩොක්ටර් ස්වාමීන් වහන්සේ ඊයේ දේශනාවේ උද්‍යප්පේ ඥානය ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ සඳහන් කරා කම්පන චංචල ගැත්තේ මුළු ඇඟේම පහළ වෙනවා කියලා. ඒ අවස්ථාවේදී උද්‍යප්පේ ඥානයට තීරණ ලබා ගන්නවා. සම්මස්ත ඥාන අවස්ථාවේදී කම්පන චංචල ඒ සංඥාව නැති වෙනවා කියලා කියනවා.
නැචි වෙනවද? ඔව්. ඒ වගේ තියෙන විශේෂයක් කළා එහෙම කියන්න බෑ. ඒ අවස්ථාවේදී තියෙනවා. නමුත් ඒක ඉය වහගෙන යන වෙලාව තමයි සම්මසන අවස්ථාවේදී දැටෙනවා ටික ටික සම්පූර්ණ ඒකෙන් ඉය වහගෙන යන බුදුපත් වීමක් කුළු ගැනීමක් තමයි උද්‍යප්පඥාන සිද්ධ වෙන්නේ. සම්මසන අවස්ථාවේදී අරමුණ නැති උදේ අරමුණ නැති වුණාට ආසස්පසාදික වෙනස නැති වුණාට ආසස්පසාදේ නියෝජනය කරන කම්පණයක් තියෙනවා. චංචල බවක් තියෙනවා. ආලෝකයක් තියෙනවා. සහැල්ලු ගතියක් තියෙනවා. ආසස්පසාදික වෙන් කරලා හඳුනා ගන්න බැරි වුණාට දෙකම නියෝජනය කරන පොදු අතරම පොදු ලක්ෂණය පෞද්ගලික ලක්ෂණ අමතක කරලා පොදු ලක්ෂණයටපත් වීම තමයි සම්මසන ඥානය. පොදු ලක්ෂණයටපත් වුණා කියලා කියන්නේ හුස්ප ගන්න බා හොඳටම දන්න. මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා ඒ අර දෙක වෙන්කොල්ල හඳුන අත්‍යන්ත ලක්ෂණ නෙවෙයි දෙකටම පොදු ලක්ෂණ පේන. සමාන ගති පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකත් ගෙවම් කළා මොකක්වත් නැති තත්ත්වයක යනවා නේද? يعني අභික්‍රෝසිකේ කිසියම් දවසක එහෙම තැනකට යන්නේ නැහැ. තියෙන දේවල් අතර මේ ගොජ දාන ගතිය, උඩ දාන ගතිය මේ නැති වෙලා තැම්පත් වෙන ගතිය තියෙනවා. දේවල් නැතුව යamak වෙන්නේ. දේවල් වල මේ ප්‍රස්තාරයේ ඉහළ පහළ යන දේවල් නැතුව ඒක ෆ්ලැට් ඔෆ් වෙලා මේ ඩේටම් ලයින් එකට පත්තරේක විතරයි වෙන්නේ. එතකොට නැතුව වගේ තමයි හිතට පේන්නේ. ඒ කියන්නේ ඒකේ ක්‍රියාශක්තියක් හෝ විදහා දැක්වීමක් හෝ පිළිබිඹුවීමක් හෝ මතු කර දැක්වීමක් නැහැ. හැබැයි බඩුව තියෙනවා. දිදිගෙන තියෙනවා වගේ තියෙනවා ක්‍රියාශක්තිය නැහැ. ඒක හිතට අල්ලන්න බැරි නිසා හිත කියන්නේ වෙලාවට මොනවත් නැහැ වගේ කියලා. එහෙම නැතිවීමක් නෙවෙයි වෙන්නේ. ඒ අර උච්චාවච ගති නැති වෙලා යන එකයි වෙන්නේ. නිකන් සාමාන්‍යයෙන් කියනවා මේ ඉස්සර තියෙන ක්‍රමයක් දක්ෂ දිනකොට කියන්නේ සිංහලෙන් කියන්නේ දත්පනෝ කරනවා කියලා. මෙසේ මතුරුන මද පොඩක් දීලා මතුරුන වතුර ගෙන බුලත් කෙලට කෙල ගහන දෙන්නේ. බුලත් කෙල කියලා ගහපම මේ කෙලවල නලියන ගති පේනවා. එතකොට ප්‍රාණය කියලා කියන්නේ පණ තියනවායි කියලා කියන්නේ පණුවයි කියලා කියන්නේ නලියනවා තියනවනම් පණ තියෙනවා. නලියන්නේ නැත්තම් ඒ දත්පණුවෙක් නැහැ. නමුත් පණුවෙක් ඉන්නවා නලියන්නේ නැති හිටියොත් අවුන්නේ නැහැ. ඒක අපේ හිත දක්ෂ අපේ හිත අල්ලන්නේ නලියන ගතියෙන් තමයි පණ තියනවාද කියලා බලන්න. නමුත් ඒ නිින්ද ගිහිලා හෝ ක්ලාන්ත වෙලා හෝ සීවිල් මේ මුර්ජා වෙලා ඉන්න පුළුවන්. එතකොට ඒක ඉන්නවද නැද්ද කියන දේ කතර මැද හිටින්න. ඇතින වගේ තැම්පත් වීමක් වෙනකොට නිකන් මලා වගේ තමයි. නමුත් ඒකෙන් අදහස් කරන්නේ ප්‍රාණී නිරුද්ධ වෙලා කියලා පස්සේ පණේ නේද කියන්නේ. ඒ වගේ මේ රූප ධර්මයන්ගේ ගොජ දාන ගතිය උඩ පයින් ගතිය වෙනකොට එයා එහෙම තැම්පත් වෙලා හිටින්න. නමුත් ආයෙ ගොජ දාන්න පුළුවන්. සතිපට්ඨාන සූත්‍රයේ එක එක පබ්බයන්ට කඩලා අරගෙන ඔය විපස්සනා ඥානත් එක්ක සම්බන්ධ කරලා ඒකට සම්බුදුතු එක පට්ඨානකින් එක පබ්බකින් පුළුවන් ඔය විපස්සනා ඥාන නම්ම ලබා ගන්න. නමුත් මේ ක්‍රමය ගැන කරන දේශනාවේදී විපස්සනා ඥාන කතා වෙන්නේ වෙන වෙන ස්ටේජස් වලදී. කියන්නේ වෙන කායන පස්සනාව ගෙවම් කළා වේදනාන පස්සනාවේදී වගේ තැනක තමයි පළවෙනි විපස්සනා ඥානෙ පටන් ගන්න. එතකොට මේක මේ ඒ ක්‍රමයට සාපේක්ෂද? කායන පස්සනාව ගෙවම් කරුවා කිව්වට ඒ ගොරෝසු මනසට ගෙවම් කරුවා වුණාට තැම්පත් වෙනකොට තාම කාහන පසනා වලිගේ තමයි යදගෙන යන්නේ. ඒ යනකොට වේදනා පසනා පටන් අරගෙන චිත්තන පසනා පටන් ගන්නවා. කාහන පසනා සම්පූර්ණ ඉවර වෙන්නේ අනිමිච්ච සමාජයේ රහත් වූ දවසේ. හැබැයි අර ගොරෝසුට පේන හරිය සෑහෙන දුර සංසිඳලා තියෙනවා. මො සංසිඳුවට වැඩේ ඉවර නැහැ. හීන් උලේ මැදේ පවතින. හැබැයි අපි දන්න සටහන් වලින් නෙවෙයි එතකොට ක්‍රියාත්මක වෙන්නේ. දන්න ආකාර වලින් නෙවෙයි. නමුත් මැරිලා නැහැ. කිසිම ගෑනක් අපි අදගෙන අඳුරගන්න මෙතෙක් දාලා තිබුණ සංඥා ශේෂ්ත්‍රය යටට ගිහිලා තියෙනවා.
ටිප් ඔෆ් ද අයිස්බර්ග් නෙමෙයි ඒ වෙලාවට. අයිස්බර්ග් එකේ යට වැඩ යන්නේ. නිසා තිරේ යට වැඩ යන්නේ. යෝගාවචර ගොරෝසු බන්නකොට හුස්ම තියෙන කායි මේ රූප ධර්මවල ක්‍රියාකාරකම් නැති වෙලා වගේ. නමුත් යට ක්‍රියාත්මක වෙනවා අපේ සංඥාව හොඳවට සංවේදී වෙනකොට සතිය වැඩෙනකොට ඒව පවා තව සංසිධිමින් සංසිධිමින් වැඩ පිළිවෙල යනවා. මේ සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය දෙක අතර හුවමාරුව තමයි උසන සිද්ධ වෙන්නේ. සම්මුති වශයෙන් නම් නතර වෙලා. ඇහැට පේන කනට ඇහෙන දේවල් වලින් නතර ඉන්ද්‍රිය ගෝචර පැත්තෙන් නතර වෙලා. සිව් මනසට අහු වෙනවා. එයාගේ නියෝජනයක් තව තියෙනවා. දිගට යනවා. නිසා කායන පස්සනාව අහවල් දවසේ ඉවර වෙනවා කියල එකක් නැහැ. මේක යම්කිසි මට්ටමකට ආවට පස්සේ වේදනාවන පස්සනාව පටන් ගන්නවා. ඒත් ආහාරන පස්සනාව වැඩිත් යනවා. තව ටිකක් යනකොට චිත්තන පස්සනාවක් වෙනවා. එහෙම එහෙම වැඩ හතරම දිගටම යනවා. මේකේ මනිනවා කියලා. එයා ග්‍රාෆ් එකක් ඇඳගෙන යනවා. එතකොට ඒ භාවනා කරන එක්කෙනාගේ එයාට ඒ දැනුම අඩු වෙගෙන යනවා. එතකොට අර ඒ ග්‍රාෆ් එක අපි එකට ලං කරලා බැලුවොත් කොච්චර විතර ආනාපානය අනිවාර්යයෙන්ම කයත් සිතත් සිඳීම නිසා යම් ප්‍රමාණයකට අඩු වෙයි. හැබැයි අනිවාර්යයෙන්ම නැති වෙලා යන්නේ නැහැනේ. එතකොට ඒ ආකාරයෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන් නේද? ඔය සාමාන්‍ය කරන්නේ මෙතන ග්ලාස් කැල්ලක් අල්ලන එක. ඒ කියන්නේ විදුරුවට හුමාලේ වදිනකොට ඒක පාට පිපෙනවනේ. ඒ ආනාපානේ කරලි වල්ලා අඩු කරුවට පස්සේ මෙතෙන්ද යෝගාවචර යඟට වදින් නැති වෙන්න භාවනා යන්න ඇරලා මෙතන විදුරු කැල්ලක් තියෙනවා. ඒකද කරනකොට විදුරු කැල්ලට වදිනකොට අර මිස්ට් එක හිටිනවනේ මිස්ට් එක හිටිනව නැති වෙනවා. ඉතින් ඒක අඩු කරගෙන ගියාම මැනිෆෙස්ට් වෙන්න පුළුවන්. පිලිමිබු වෙන්න පුළුවන්. නිදර්ශනය කරන්න පුළුවන් මට්ටම යනකම් යන්න පුළුවන්. නමුත් තාම ආනපයි නතර නම් කියන්න බෑ. වීදුරුවට අහු නැති වුණාට තියෙන්න පුළුවන් මේවා ඉතින් මේ වගේ අපි ක්‍රයිටීරියන් ඩෙවලොප් කරනවා 10ක් නැතුණා 20ක් නැතුණා හරි මේ කියලා. ඒ විදිහට තමයි දැන් පරිශන යන්නේ. මොකද ඒ ඔක්කොම යන්තර සම්මුතිය වැඩ කරන යන්තර භෞතිකත්වේ. නමුත් යෝගාචර දැන් වැටහෙන එක මනසට වැටෙන එක කොච්චර භාවනා කරලා තියෙනවද කියන එක මතයි කැලිබ්‍රේට් වෙලා තියෙන්නේ. ගොරෝසු එක්කනහට පොඩ්ඩක් නැතිච්චකව නැතුණයි කියලා යා කියනවා. කිව්වත් නැති වෙලා නැහැ. සංසිඳිලා තියෙනවා. ඒකම නැවත නැවත කරනකොට යාඩම තේනවා මං ඊයේ කිව්වට දැන් තියෙනවා. ඊට පස්සේ කියනවා හරි ඕකත් තම නැති වෙලා නැහැ. තව බලපන් කියලා. ඉතින් මේ අඳ ගහන යනවා අඩියටම. රහතන් වහන්සේ නමකට නම් ඔන්න හරි හොඳටම හිත රිෆයින්ලා කෙලස් නැති නිසා කියන්න පුළුවන්. යෝගාවචර යන්නේ සෑහෙන කෙලස් ප්‍රමාණයක් ඇති යාගේ සංවේදීතාවය රහතන් වහන්සේක තරන්නේ නැහැ. ඒ නිසා යෝගාවචර දෙන කට උත්තරේ දවසින් දවස වෙනස් වෙනවා. භවනවනෝ. මොකද වෙන ක්‍රමයක් නැහැ අපිට. ඒ නිසා මේ විදිහේ ඥාන ඒකට කියන්නේ ට්‍රාන්ස්පර්සනල් කොන්ෂස්නස් නැත්නම් ට්‍රාන්ස්ෆෝමේෂන් ඔෆ් කොන්ෂස්නස්. ඉතින් ඒකේ දැන් පුළුවන් තරම් ග්‍රාෆ් කරනවා. ඒ දන්න හැම ක්‍රමෙම දාගෙන යනවා. හැබැයි අර මත්තු පිටෙම ගොරෝසුම කොටස් විතරයි අහුවෙන්නේ ඒකට. අර සියුම් කොටස වල ධ්‍යාන තමයි උපකරණත් දක්ෂ නැහැ අනිතික ප්‍රකාශ කරන වචන නැහැ දෙන්නෙක්ට සංනිවේදනය කරන්න ක්‍රම නැහැ මේක පරමාර්ථයේ සංනිවේදනය කරන්න බෑ ඉතින් ඒ නිසා එතෙන්දී හරි විද්‍යාව කියලා කියන්නේ එක දේ නැවත නැවත කරන්න පුළුවන් ගැතිය මත යන්නේ ඒ කියන්නේ සංනිවේදනය කළ හැකියිමයි සංනිවේදනය කරන්න බෑනේ විද්‍යාව නෙවෙයි නමුත් මේ පැත්තට යනකොට සංවේදනය කරන්න බැරිකම අනිවාර්ය ලක්ෂණයක් තමයි පරමාර්ථ ධර්ම ඒ නිසා මේ වගේ ප්‍රශ්න වලදී ප්‍රශ්න අහන්න TypeError නැහැ. ඒක අහන්න ඕනේ. නෑ ඇහුවේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක්වත් නැහැ. විකට බාහම කරනවා නම් ඇහුවේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ කරගෙන යනකොට ඒක තමයි තේරෙනවා. හැමදේම ප්‍රකාශ කරන්න පුළුවන් නෙමෙයි. ඒක නිසා පැහැදිලිව කියනවා තාවිසම් වල whatever may be that can be expressible it is not eternal tau. යමක් කියන්න පුළුවන් නම් ඒක සත්‍ය නෙවෙයි. සත්‍ය නියෝජනය කරනවා විතරයි. කවදා හරි සත්‍යෙට ගෙවිලාම ගොළු වෙනවා. මේක ප්‍රකාශ කරන්න බෑ. ඒක මනසෙන් මනසට සංක්‍රමණය වෙන එකක් මිස වචෙන්ද දාන්න බෑ. වචෙන්ද දාන සත්‍ය හැම එකම සෙකන්ඩ් හෑන්ඩ්. ඒක රීකන්ඩිෂන් බඩු. ඔරිජිනල් බඩු. හරි අමාරුයි ගන්න. තාප්පුවකට ගියත් තියෙන ඔක්කොම රීකන්ඩිෂන්. එහෙම නැත්නම් මේ ඔය ඇඩල්ටරේට් කරපුවා. limitation. එනිසා මේ කතා කරන සත්‍ය අර පරමාර්ථ සත්‍යද යොමු කළා දෙනවා මිසක පරමාර්ථ සත්‍ය කාදාත් වචෙන් දාන්න බෑ කතා කරන්න බෑ.
අවසරයි මයිකේ කතේ තියෙන නිසා මම තව ප්‍රශ්නයක් අහන්න. ඒක නිසානේ අවස්ථාව ලබා ගන්නම්. මේ දැන් අපි පංචස්කන්ධය වශයෙන් වර්ගීකරණය කරනකොට මිනිසෙකුගේ අපි හිතමු memory එක මතකය capabilities එහෙම නැත්නම් හැකියාවල් සංඥා කියන බකතකටද දාන්නේ විඥානෙත් තියෙනවා සංඥාව සංඥා විඥාන පඤ්ඤා ඒ ඔක්කොම ඥානගතික දේවල් ඒ නිසා ඒවාදී සංඥාවේදී තියෙන එක නැවත හඳුනා ගැනීම සඳහා අවශ්‍ය වෙයි කියලා හිතලා නැවත හඳුනා ගැනීම සඳහා ලේබල් කරපු ටික විතරයි සංඥාවට යන්නේ විඥානෙ ඊට වැඩි ලොකු ශේෂ්ඨයක් සකස් කරනවා ප්‍රඥා කියලා ගන්නේ ආර්ථික හෝ දේශපාලන හෝ වාසිය හෝ තමන්ට අතවාසිය තියෙන දේවල් ටිකට ප්‍රඥාව කියනවා වාසියක් නැති දේවලුත් දැනුම තමයි නමුත් ඒවා අපි ගණන් ගන්නෑ ප්‍රඥාවක් වශයෙන් ප්‍රඥා කියලා ගන්නේ තණ්හාවට මානෙට දිච්චයට ගැටෙන ටික ප්‍රඥා කියලා ගන්න. ලෞකික ප්‍රඥාව. ඉතින් ඊට වැඩි වෙනස් ප්‍රඥාවක් දරුවචාන් සඳහලා දෙනවා ඔය ප්‍රඥාවට මොනකටම කියලා කියනවා. ඔක තණ්හා මාන දිච්චෙන් තමයි ආරෝපණය වෙලා තියෙන්නේ. ඔය ටික තියෙන තාක්කල් උඹට ඔය මම කියන ප්‍රඥාවට යන්න බෑ කියලා කියනවා. ඉතින් ඒකකොට අපි මේ සාමාන්‍ය ලෞකික දැනුම විසිකරනවාද? එහෙම නැත්නම් ඒක අවාසිද? නෑ ඔබ පාවිච්චි කරගෙන ඒකම පාවිච්චි කරලා ඒකම විශ්ිකරණ ක්‍රමයක් තමයි සර්වඥාන්සේ කියන්නේ. එතකොට බුද්ධිය නියෝජනවා බුද්ධියේ නෑ ගොබඩාකල විද්‍යා බුද්ධිය වර්තමාන මොහොතේ පමණයි තියෙන්නේ. ප්‍රඥාව සංඥාව විඥාන සේරම අතීතනාගත දෙක අසක. බුද්ධිය නෑ. බුද්ධිය කියන්නේ එලෙමසිටි මොහොත පමණයි ඒක දෙන්නේ. ඒක ගබඩා කරන්න දෙයක්වත් නෑ. ගබඩා කළ හැකි සියලු දේවල් සකන්න නෑ. ඩුප්ලිකේට්. ඉමිටේෂන්. වර්තමාන මොහොතේ තියෙන එක කිසි කෙනෙකුට වරකම් කරන්නත් බෑ කිසි තැනක ගබඩා කරන්නත් බෑ කිසි කෙනෙකුට බුද්ධයක් වශයෙන් දෙන්නත් බෑ ඒකට එන්නත් බෑ අර වාගේ කරන තාක්කල් සාමාන්‍ය දැනුම ප්‍රඥාව ලගේ කරන තාක්කල් බුද්ධියට එන්න බෑ අතරයි ස්වාමීන් වහන්සේ ආකාර සංඥාක්ති කියන එක මුලදී ආනාපානසතිය මුලදී ආකාර සංඥාක්ති කියලා එකක් තිබිලා පස්සේ විපස්සනා ඥාන දිනු වෙනකොටත් තව ඒකෙම වෙනස් වීමක් වශයෙන් අපි ආකාර සංඥාක්ති එක එක ස්ටේජස් තියනවාද කියලා කල්පනා කළා. ඒක දැන් කියනකොට මෙහෙම පොඩි විස්තරයක් අත් හැකි අපි මේ අවබෝධයේ තියෙනකොට ස්වභාව ලක්ෂණ සම්පති ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ කියලා කොටස් තුනක් ගන්නවා ස්වභාව ලක්ෂණ කියන්නේ natural characteristics physics සෝඩියම් වලින් මෙවුවා වෙන් වෙලා හැටි يعني එකේ පිරිමේක වෙන් වෙන හැටි ඒ ලබ බෞද්ධික ලක්ෂණ ඉතින් මේ මිනිස්සේ ඒක ආවේනිකව ගෙනියනවා යා ඒ නිසා තව කෙනෙක් එක වෙනස් වෙලා දිනවට වෙන බෞද්ධික ලක්ෂණ ස්වභාව ගති භාව මේ අච්ඡන්ත ලක්ෂණ සලක්ෂණ කියලා ඉතින් ඒ ලක්ෂණය තියෙන දෙන්නේ කරගෙන හොඳට හදාගෙන යනකොට ඒ ලක්ෂණ බොරු නෙවෙයි නෝත් ඒ ලක්ෂණ ඉතාමත්ම මතුපිට දින ඇතුළට යන දෙන්නගේ සමාන ලක්ෂණ වැඩි බව තේරෙනවා. අපි ඥානී කෙනෙක් දෙන්නේ කරගෙන ඥානීගේ ඥානී ලක්ෂණ පිළිංග පරිසු ලක්ෂණ තෝරගෙන යනකොට ඒ ස්ත්‍රී පුරුෂ භාවයේ මනුස්සත් පොඩි කැප් එකක් විතරයි යට තියෙන විශාල මනුස්සත්වය. මනුස්සත්වයදී සමානකම තියෙනවා. ඉතින් අර දෙන්නේ වින්කල හොඳට පක්ෂ බෙදිකින්තරව හදාගෙන හදාගෙන යනකොට මුලින් ඒ දෙන්නගේ තොරතුරුපේ මලු දෙකකට දාන මේ ස්ත්‍රීලා කිස්ත්‍යයි මේ පුරුෂයි. તો තන්ත්‍රයේ ස්ත්‍රී පුරුෂ ගති ඉක්මවලා මනසකම බලන ගත්තාම 98.8 දශම ගාණක් සමාන ගති කියන. ඒ පුංචි වෙනස්කම් තියෙන 22ක් විතරයි. මේක තමයි ගොජ දාන. ඒක තමයි මතු පිට තියෙන එක තමයි අපි මේ රූපලාවන්‍යයි ඔය ඔක්කොම පාවිච්චි කරන්නේ. ඒක විනිවිදතර වශයෙන් සමාන ලබන මතුවේ. ඒකට කියනවා සන්තති ලක්ෂණ කියලා. සන්තති ලක්ෂණය කියලා කියන්නේ මේ ස්ත්‍රියගේ ස්ත්‍රියක් යා ස්ත්‍රීගති දිගට පෑවට වයස අනුව ස්ත්‍රීගති වලත් මාරුව සිද්ධ වෙනවා. පුරුෂයා පුරුෂගති පෑවට එක එක දේවල් ඒවත් මාරු වෙනවා. ඒ නිසා ස්ත්‍රියගේ පුරුෂගේ නිතර මාරු වෙන ස්වරූපය දෙන්නට පොදු ලකුණ. ඒ නිසා ඒක දකින්න ඉස්සරහ පෞද්ගලික ලක්ෂණ කොම් කරන්නේ. ඒව ඇන ගහන්න ඕන හිරවලා.
හිත කෙරුවට පස්සේ එවුව බලන ක්‍රම දෙකයි තියෙන්නේ ආකාර සහ సంతාන කියන. ඒ මනසගේ සතහන. සතහන කියන්නේ කැමරා ෂොට් එකට හම්බෙන එක. ආකාර කියලා කියන්නේ වීඩියෝ ෆිල්ම් එකට අහු වෙන යාගේ බිහෙවියරල් පැටර්න්ස්. මේ මනසගේ බිහෙවියර් පැටර්න් එක ආරයක වෙනස්. ඒකේ සතහන මෙයාගේ වෙනස්. සතහන සහ ආකාර දෙක හොඳටම තේසගන් අතීතය තොරතුරු එකතු කරාට පස්සේ අපි නොදැනුවත්වම බුදු ලක්ෂණ වලට යනවා. පොදු ලක්ෂණ තමයි මේ සතහන් පවා මේ ආකාර පවා වෙනස් වෙමින් පෙරලිමින් තියෙන්නේ. ඊට යට තියෙන මනුස්සකම ගත්තත් වෙනස් වෙමින් පෙරලිමින් තියෙන. එතකොට කොයි එක නතුෙන් හරහට ගියා පෞද්ගලික ලක්ෂණ ප්‍රකට වෙන්න වෙන්න මාස්ටර් කරන්න කරන්න සිද්ධි වෙන්න වෙන්න මේ පොදු ලක්ෂණ කරන එක දෙන්නේ නිතරම වෙනස් වෙන ගතිය. මේ වෙනස් වෙන ගතිය විතරයි ලෝකේ එකම වෙනස් වෙන්නේ නැති දේ. වෙනස් වෙන බව නම් හැමදාම එහෙම තමයි. ඒ වෙනස් වෙනකම දැක්කට පස්සේ මේ මිනිස්යා දැන් භවනා කරන කෙනා දෙක සම කරන්නත් එයා ළඟ ලකුණු තියෙනවා විසම කරන්නත් ලකුණු තියෙනවා. විසම කරන්න පාවිච්චි කරන සතහන් සහ ආකාර විතරයි. සම කරන්න එහෙම එකක් නැහැ. ඒක තියෙන හැමදේම වෙනස් වෙන ගතිය. ඒකට ගියාට පස්සේ සම්මුති සත්‍ය සහ පරමාර්ථය අතර වැට උඩට එනවා. අට ඕනේ නම් දෙන්නා වෙනස්කම් ගදී වෙන ලෝකේ ඕනම කෙනෙකුට වැඩි විස්තර කළ කෙරෙද්දී පුළුවන් දක්ෂකම තියෙනවා. අවදි හිත යටින් දන්නවා වෙනස්කම් ජීවනට සමාන ගති වැඩි කියලා. ඒ නිසා සමාන ගති පැත්තට යන්න 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 පරමාර්ථ පැත්තට යනවා. කිසිම ගති වල පැත්තට යන්න යන්න සමති පැත්තට යනවා. ඉතින් ඒ දෙකෙන් ගියාට පස්සේ මේ වෙනස් වෙන ගතියක් තැනක තියෙනවා නම් ඕක තමයි දුක කියන්නේ. ස්පාසුවක් චිත්තක්ෂණයක්වත් නොදී පොළන පෙළන ගතිය. තවන ගතිය. ඒ නිසා ඒ තවන පෙරණ මඳහත් ගතිය තියෙනවා නම් ඒක දුකක්. ඉතින් මේක මම කියා ගන්න වටිනවද? මේක මගේ කියා ගන්න වටිනවද? මේක ලෝක ස්වභාවය වෙන චිත්ත නියම ධර්ම. ඉතු නියම ධර්ම, කම්ම නියම ධර්ම, බීජ නියම ධර්ම එක මගේ කියාගෙන මේ දුක්කඳ මොකට අයිතිවාසිකම් කියනවාද කියන එකට කියනවා සාමාන්‍ය ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ වූ ජීවි අජීවි කොයි එකට සමානයි. ඒ නිසා අර වැඩේට බස්සනකොට හරියට නිකම් භෞතිකද උගන්නනවා වගේ අල්ලපු අරමුණේ සතහන් සහ ආකාර 11 ආකාරයෙන් බලන්නේ. හැම සතහනක් බලන්නේ. බලන 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 යනකොට ඒ මුළු එකම පහුරු ගගා ඉන්න ඕනේ. දෙක තුනක් බලන කොට ඥානවන්තය දෙනවා කෝකින් ඇල්ලුවත් වෙනස වෙනවා. නමුත් ඥානේ නැත්තම් යාට 11 ආකාරයෙන් බලුවත් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අනෙකුත් සාධක සම්පූර්ණ වෙලා නැති එකයි නිසා ඒක කරගෙන ගියාට පස්සේ සාමාන්‍ය ලක්ෂණ ආවට පස්සේ අර පෞද්ගලික ලක්ෂණ අවලංගු වෙලා යනවා. ඔය අවශ්‍ය වෙන්නේ නැහැ වෙනස් වෙන ගතිය දකින්නම කොයි එකද වෙනස් වෙන්නේ කියන්න ඕන නැහැ කොයි එකද තමයි වෙනස් වෙන්නේ. ඒ නිසා හැමදාම භාවනා පටන් ගන්නකොට තියෙනවනම් ඉද වෙනවනම් සතහන් සහ ආකාර වලින් පටන් ගන්න කියනවා. හැබැයි පුරුදු කාර්යයට බොහෝම ඉක්මනට ඒ වගේ විලා අර මේ චංචල ගති, කම්පන ගති, නිකන් නලියන ගති වලට යනවා. ඒ නිසා සතහන් සහ ආකාර බලපාන්නේ ස්වභාව ලක්ෂණ වලට විතරයි. ඒක අපේ හරි වැදගත්. ඕනම දෙයක මම නියම තහවුරක් ලබා ගත්තද එහෙම නැත්නම් අපි දන්නවා ඩ්‍රිල් එකේ මොන හරි විදින්න නම් ඒ දේ හෙලි හෙලි දෙද්දි විදින්න බෑ ඒක ඩ්‍රිල් කට කඩලා යනවා ඒ නිසා අපිට ඉස්සලා ඒක හිර කරන්න ඕන ඒ නිසා අපිට මිනිස්සයා ඉස්සර පුරුදු කරේ එක අතකින් හිර කරන එක අතකින් වැඩ කරන ක්‍රමය නිසා දැන් නෑ දැන් හිර කරන ක්‍රම ගොඩක් තියෙනවා කතා දෙත් හිරයක් ඊට පස්සේ තමයි ඔය පැටලිලයි දුක් ගැන විලි ඔක්කොම එන්නේ. තිරිසන් සත්තු අතර හිරේ නැහැ. අනිත් ඒවා ඔක්කොම තියෙනවා. උන්ට ටෙන්ෂන් එක නැහැ. ඒ කියනවා නම් උන්ට අත්තු අපිත් එක්ක රණ්ඩු කරන්න එන්න බෑ. උන්ගේ වැඩක් බලන් ඉන්නේ. අපි නෙවෙයි උන් එක්ක යන්නේ රණ්ඩු කරන්න. හොඳද? ඒ නිසා මොනෙම දැනක එක හිර කරලා ඇල්ලුවාට පස්සේ තමයි ඒක ස්ටඩි කරන්න පුළුවන්. ඒ හිර කෙරුවට පස්සේ අපි මේ විද්‍යාව මේ භෞතික විද්‍යාව මේ රසායන විද්‍යාව කියන මේ හිර කීටම සංසාරයටයි ඇයිති. නමුත් යමක ස්ටඩි කරන එක හිර කරලා අල්ලන්නේ. විතක්කයෙන් කරන්නේ හිර කරලා අල්ලම ਵਿਚාරයෙන් අතගාලා බලන. විතක්කේ කියන්නේ ලේත් මැෂින් එකේ චක් එක වගේ. චක් එකේම හරි මවුන් කරන්න නැතුව ලේත් කරන්න බෑ. ඒ කපන්න බෑ. මහාන මැෂිමක වුණත් ඒ දෙදි කාලා හරියට හිර කරගෙන මෙහෙම ගියේ නැත්නම් මැෂිම එන්නේ නැහැ. ඉතින් මේ දෙක සංසාරයටයි ඇයිටි නමුත් ශිල්පයේ ගුණෝ ලබා ගැනීම සඳහා අවශ්‍යයි. ඒ නිසා මේ සතහන්ස ආකාර දෙක හරියට අගය කරලා තියෙනවා.
ඉතින් ඒක හොඟ දෙනෙ ප්‍රතික්ෂේප කරනවා මේ අපිට ඕන පරමාර්ථ ධර්ම ඔය එකේ දෙකේ පන්ති බෑ අපිට ආය භෞතික විද්‍යාව ගැන ගන්න ඕනේ නැහැ කියලා මේ විවේචනය කරුවොත් මඩේ හිටූපු ඉන්න වගේ කිසිම මේ ගුණයක් එන්නේ නැහැ. ඒ නිසා සටහන් සාකාර පේනවා නම් බලන්න. පේන්නේ නැත්තම් පොදු ලක්ෂණයට ගියා නම් ආය සටහන් සාකාර බලන්න පහු වෙන්න එපා. පොදු ලක්ෂණ දිගේ දිගට යන එකයි කරන්නේ. ගරුත ස්වාමීන් වහන්සේ දුක් වේදනාවන් පටිඝාංශය වැඩිනා වගේම සැප වේදනාවෙන් රාගාංශය වැඩි වෙන පුළුවන්. අදුක්කම අදුක්කම සුඛ වේදනාවෙන් මේ දෙක මැදපත් කිරීමේ අවස්ථාව ලබා ගන්න ක්‍රමයක් හදා දෙන්න පුළුවන්ද? කියන දුක් වේදනා සහ සැප වේදනාව ඒ කියන අනුසයමතු නොවෙන්ද අදුක්කම සුඛ වේදනාවට වාංගු කරලා බොදින ක්‍රමයක්. එහෙමයි සම්ම. ඔය ඒකට ඒ චුල්ල වේදාල සූත්‍රෙම කියනවා අදුක්කම සුඛ වේදනාව තියෙන වෙලාවේදී තියෙන බව දන්නේ නැතිකමට කියනවා මෝහ අනුසය කියලා. අවිජ්ජා අනුසය කියලා. ඒක අයින් කරපු ගමන් අදුක්කම සුඛේ තියෙන හැම වෙලාවෙම අපි දැනගන්නවා අදුක්කම සුඛේ ඉන්නේ කියලා. එහෙම ඉන්නකොට අදුක්කම සුඛ වේදනාවට මේන්ටනස් නැහැ. මහන්සි වෙන්න දෙයක් නැහැ. මේන්ටේන් කරන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. ඉබේම එන දෙයක්. සැප වේදනාවට දඟලන්න වෙනවා. දුක් වේදනාව දඟලපු නිසා එන මේ පසු ප්‍රතිඵලයක්. හැබැයි සාමාන්‍ය භවතින අදුක්කම සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනාවනකොට අපි දන්නේ නැතිකම තියෙනවා. දන්නේ නැතිකම නෙමෙයි තියෙන්නේ අදුක්කම සුඛ වේදනාව අපි හඳුනන්නේ පාළුව ගතියේ. තනිකම කියලා. කම්මැලිකම කියලා. ඒ නිසා අදුක්කම සුඛේ එන්නකොටම අපි හොබි එකට යනවා. ඒ කියන්නේ මේක තියෙන මේ පිවිතුරුකම දන්නේ නැති නිසා. ඒ කියන්නේ විවේකයේ අඳුරන්නේ නැති කම නිසා. ඉතින් මේ විවේකයේ අඳුරන්නේ නැති මනුස්සයාට අර තෑග දුන්න බාර ගන්න කෙනෙක් වගේ එයා හැම වෙලාවෙම අදුක්කම සුඛ වේලාවල් අපරාධ කාලේ නැති කිරීමක් මට මේක සැප ලබන්න පුළුවන් නේද කියලා ව්‍යාවෘත වෙනවා. ව්‍යාවෘත වෙනකොට අදුක්කම සුඛය විශ්ේ. ඒ නිසා අපි අදුක්කම සුඛ වේදනාවට අදුක්කම සුඛය කියලා හඳුනා ගන්න ගතිය තියෙනවා නම් සැප දුක විනෝඩ හොඳ විකල්පයක් ඇතන තියෙනවා. නමුත් මේ සාමාන්‍ය ලෝකයේ හැම වෙලාවෙදීම අදුක්කම සුඛේන වෙලාවලට නානා ප්‍රකාර පැකේජස් හදලා දෙන්න තමයි ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන්නේ. මේ වීකෙන්ඩ් එකේ විවේක තියෙනවා නම් එන්න අපි දෙන්නම් බීච් එකට ගෙනියන්න. අපි නැත්තම් සෆාරි ගෙනියන්න. අපි නැත්තම් අර කැම දෙන්නම් මේ කැම දෙන්නම් කියලා අරකේ පාළු ගතිය තවත් හේතු ගන්නන්ද මමිනියද බුදුහාමුදුරු කියන පාළු ගතිය කියන කේ තමයි මිනිස් ජීවිතය අපිට ලොකම ලාභය මේකට විවේකය කියලා කියන්නේ. මොකද මාධ්‍ය ලෝකේ කියන්නේ අයියෝ නිකම්ම නිකන් ජීවිතය ගත කරන ඕමෙදලා හරිනම් අපි වගේ ස්පෝර්ටි වෙන්න එපාද? ඔබගේ සෝෂල් වෙන්න එපාද? පැකේජස් පිටින් දෙනවා. ඉතින් එතකොට සල්ලි දීලා ඒක අරගෙන අර ලස්සන අර අදුකම සුකේ පාගගෙන ඉතින් ඊට පස්සේ කියනවා හරි ශෞතු ජීවිතේ පංචස්කන්ධේ හරි දුකයි. සි හරි ශෞතු. ඊකට කරන දෙන්නේ මේ විවේක වෙලා හම්බෙච්ච විවේකේ අරගෙන අපිට රසාවක් කරන්න ඕනේ. අපි ඒවත් ටික කරන්න. ඒකට 8ක් 10ක් ගෙවුවට ඒකේ ඇති ප්‍රශ්නයක් නැහැ. මොකද අපි රජපෞල වල නෙමෙයි අපි හම්බ කරන්න ඕනේ. ඒක ඉතුරු ටික Tamanda ගත කරන්න පුළුවන් නම් ඒක තමයි අපි මානව ජීවිතේ අපි විසින් ලොකුම සම්පත්තිය. නැත්නම් මට තියෙන අයිතිවාසිකම එච්චරයි. බුදුජානනාංශය කියලා කියනවා මේ සර්වඥාංශයෙන් වාක්කය මිනිස්සු අතර ජනප්‍රිය වුණාට පස්සේ බමුණු ගමකට ගියාම ඒ බමුණු ගමේ මිනිස්සු මේ ගොඩාක් තෑගි භෝග අරගෙන ඇවිල්ලා ඒ අරණ්‍ය ගේට්ටුව ළඟ ගෝසාවු. සර්වඥාංශයෙන් ගඳ කිලි ඉන්නකොට ඇහෙනවා මාළු කඩයක් වගේ. මාළු කඩේ කියලාමයි කියන්නේ. දිවිලාන නාගිතාමස උපස්ථානතේ ඉන්නවිලා කියන අවසරය ස්වාමීන් වහන්සේ ඒ බමුණු ගමේ මිනිස්සු සාමාන්‍යයෙන් ප්‍රවචන සාගේ කරන්නේ සු ලොකු ප්‍රසාදෙකින් විශාල තෑගි භෝග අරගෙන ඉන්න ඔබanse හම්බෙන්න කැමතියි කියලා. ඊටද කියනවා සරුවච්චන් වහන්සේ නිස්සද්දතාවයට කැමතියි. ඔය කෙවුලොත් එක මට ඝන දෙනුවක් නැහැ. කෙවුලයි කියලා කියන්නේ මාළු කාගයක්. මසයි හමු වෙන්න කැමති නැහැ කියලා. ඊට පස්සේ ආනන්දෝ කියලා කියනවා පිරිසට සරුවච්චන් මේලා විවේක වෙන වෙලාව
ඒක අර විදිහට කියන්න බෑනේ. විවේක වෙන වෙලාව ඒක නිසා දැන් බෑයි කියලා. ඊට පස්සේ කියනවා අනේ අපි ගොඩාක් ඇවිල්ලා ඉන්නවා අපිට ගිහිල්ලා එන්නවත් ආයේ වැඩි හම්බ වෙන්නේ නැහැ. අපේ කලාතුරකින් බුදු කෙනෙක් දකින්න හම්බ වෙන්නේ. කලාතුරකින් පිනක් කරගන්න හම්බ වෙන්නේ. අනේ කරුණාකරලා පොඩි වෙලාවකට අරන් දෙන්න ඒක. ඉතින් ආහුඳුරු ආයෙ ඇවිල්ලා බුදුහාමරණ කියනවා අවසරයි ස්වාමීනි මේ මිනිස්සු මේ සම්ප්‍රදාන කුල බෞද්ධයෝ නෙවෙයි. ඉස්ලාමයේ බුදුන් ළඟින් ඇවිල්ලා තියෙන්නේ පූජාවක් කරගෙන. මේක බුදුහාමරණ අපිට දැන් සැරයක් කිව්වා. සරුවචනාංශේ විවේකයට කැමති ඔය කෙවුලොත් එක ගනුදෙනුවක් නැහැ කියන්නේ. ඊට පස්සේ අර මිනිස්සු ගිහිල්ලා අරහාමුදුරු ගිහිල්ලා ආයෙත් අර මිනිස්සුන් කියනවා සරුවචනාංශ මම දෙවිල් සැරේටත් ඉල්ලීමක් කරා. තාමත් විවේකයට කැමති කියලා. ඉතින් එහෙම ඉස්සෙට අඬා වැටෙනවා. අඬා වැටලා කියනවා අපේ ජීවිත ගැන අනුකම්පාවක් නැද්ද අපි මේ දැනත්තර වෙන જાතියක් කලාතුරකින් තමයි මේ හම්බ වෙන්නේ කියලා ඒ ස්වාමීන් වහන්සේට අඬා වැටෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ තුන්වෙනි සැරේටත් යනවා. ඊට පස්සේ බුදුරජාණන් ශ්‍රී කියනවා මම ඔබට සැරේකුත් කිව්වා දෙකකුත් කිව්වා ඔය කෙවුලොන් එක මට ගනුදෙනුවක් නැහැ මං කිසිසේත්ම කැමති ඔබට මම එකක් කියන්නම් මං යන ගමනකදී මං යන පාරේ ඉස්සරහා කවුරක්වත් මට ගව්වද්දුර පේන්න නැත්තම් පිටිපස්සෙන් ගව්වද්දුර පේන්න නැත්තම් මට උනට මල මුත්‍රා කරන්න පුළුවන් බා එච්චරයි මට ඕන වෙලා තියෙන්නේ මම මේ ඔක්කොම පාරමිතා පුරාගෙන ආවේ මට උනලට චූ කරන්න මට උනලට කක්ක කරන්න දැන් අපි මේ සමාජ ජීවිතේ ගත කරන මොන හිර කිරිල්ලත් හිර කරගෙන ඉන්න බලන්න. කයින වලට කයින්ද බෑ. මූත්‍රා කරන ලාට මූත්‍රා කරන්න බෑ. මේ වෙලාවට ඒක කරන්න පුළුවන් නම් ඒක තමයි ජීවත් වෙන අය. අපිට හිටියා ජයවර්ධන කියලා හරි සර ගණන් සර් කනේ. හොඳ ඩෝප් එකක් දාගෙන ඉන්න උදේ පාන්දර. හැමදාම කැන්ඩිඩේට් ප්ලේ ක්ලබ් එකේ කියලා දාගෙන තමයි. අන්තිම හිටියා නිහාල් ජයවර්ධන කියලා ජීනියස් කොල්ලෙක් නැක්සල් එකල මරම වෙන තමයි මුළු නුවරටම හිටපු මේ ඕගනික් කෙමිස්ට්‍රි කරන අයද හොඳම ටියුටර්. ඉතින් මේ මනුස්සයා ඉස්කෝලේ බුද්ධහරා. හැමදාම පන්සිල් ධර්මයේ නෙමෙයි ආයෙත් අත පහරු මිල කතෝලිකාවත් ආතල් වන් වන්දන්නේ. ඇවිල්ලා කියනවා උඹලා කියන්නේ මේ විමුක්තිය ගැන කතා කරනවා. මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කිය. උඹලා ප්‍රති විමුක්තිය ගැන බලාපොරොත්තු වෙනවා භාවනාවක මට තියෙන විමුක්ති දෙකක් බං. කක්ක කරන්න ඕන ලකක්ක කරන එකයි චූ කරන්න ඕනේ චූ කරන එකයි ඔච්චරයි මට ගණිත සාහිත්‍ය හම්බෙලා තියෙන හොඳම විමුක්තිය මම ඒක අදහන මිනිහෙක්ගේ අපි දන්නේ නැහැ ඔය මල මුත්‍රා හිර කරන හිටපුවාම එන ලෙඩේටි කියන්නේ අපස්මාරය කියන අපස්මාර රෝගුලින් තමයි මානසික රෝග වෙන්නේ ඒ නිසා අවශ්‍ය වෙලාවට අපිට ඒ වැඩි කරගන්න පුළුවන් ඒ තමයි බුදුහාමුදුරුවෝ විවේකයේ කියලා ඉතින් අපිට පේන්නේ විවේකයේ කොම් වීමක් විදියට පාලුවීමක් විදිහට තනවීමක් කිසි කෙනෙකුගේ අවධානයට ලක් වෙලා නැහැ මම නිකමෙක් වුණා කියලා. ඒ නිසා අපි අදුක්කම සුඛ වේදනාව එනකොට ඒක ඉන්නේ අන්ධකාර කරලා. ඒක කාලකණ්ණි කරලා ඉන්නේ ඒ නිසා අපි හිතනවා මේ පෙර පව කරලා තමයි මේ පාළු වෙලා තියෙන්නේ. පෙර පව කරලා තමයි මේ විවික වෙලා තියෙන්නේ. ඒක වෙනස් වෙච්ච දවසට සපදුක හොයන්න වෙන්නේ අදුක්කම සුඛයේ තියෙන වර්තමානයේ ඉඳ ගැමති නැති නිසා. අපිට වැඩි වෙලා හම්බෙලා තියෙන්නේ ඒකේ ඒකේ ලක්ෂණ මෙහෙම රස මෙහෙම පද මෙහෙම පච්චපට්ඨාන මෙහෙම කියලා දැන් මම කාටවත් කිසි දෙයකට බැඳීමකුත් නැහැ මගේ ලෝකෙට සම්බන්ධකුත් නැහැ කියලා විවේක වෙන්න දන්නවනම් ඒ මනුස්සයා සැප හොයන්න ඕනකම නැහැ මොකද මේක පිළිලා තියෙන්නේ වර්තමාන මොහොත පිළිලා තියෙන්නේ නමුත් අපිට හැම විද්‍යාවෙම උගන්වන්නේ හැම ශිල්පෙම උගන්වන්නේ හැම න්‍යායදායම කියලා දෙන්නේ හැම තාත්තම කියලා දෙන්නේ හැම අම්මම කියලා දෙන්නේ හැම ගුරුවරම කියලා දෙන්නේ දැන් මොකද්ද අඩුයි කියන ඉති හොයන ඉත හොයන්න හොයන්න වර්තමාන මොහොත අවිසෙ. එතනට වර්තමාන මොහොතට එළඹෙන්න පුළුවන් නම් ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු තුන් සිංහලේම නැහැ දැයි කියලා නිවන් දැක්කා වගේ ඉන්නේ නැති. ඒකෝට අපි මොකද නැචියේ හේම කොහොමද කරන්නේ අපි කොහොමද නිවන් දැක්කන අපි සත්තු මරනවා නේද අපි හොරකම් කරනවා නේද අපි මේ භාවනා කරලා නැහැ නේද අපිට ධ්‍යාන පහළ වෙලා නැහැ නේද අපිට මාර්ග ඥාන පහළ වෙලා නැහැ නේද ඉතත කොහේදෝ මොකක්ද එකක් අල්ලන්නේ මේ වර්තමාන මොහොත කක්ක කරගන්න එක තමයි කරන්නේ. ඒක අපි හිතන මේකට මේ ප්‍රගතිශීලීත්වය කියන නිර්මාණශීලීත්වය කියන විවේක කම්බුච්චාම හිත ගැන හිතන එක. එනිසා ඒක හරින එක පාළුයි කොහොමද මේක විචිත්‍ර කරන්න මේක මේ සිලිලාරයක් ඇති කරන්න මේක රසාස්වාදය ඇති කරන්න මහා පුදුමාකාර පොඩි වයර් මාරුවිලක් තියෙන්නේ ඊට පස්සේ ඉතින් සංසාරේ කදින කවදා හරි තේරුම් අරගන්න ඒක තමයි කෙලස් කියන්නේ. ඒක අඳුර ගන්නවා.
ඒක අඳුනගෙන අර නිමිත්තක් නැති දැන ගියාට පස්සේ මොන කාල කන්නේ කොට තමයි වැටෙන්නේ. ඒක තමයි දුක කියන්නේ. ඒක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඔතම අවබෝධ කරගන්න. අපි කරන්නේ දුක්ඛ සත්‍ය හෙට අවබෝධ කරගන්න දැන් සැප ඉන්නවා. මේක දැනග වාඩි වෙලා ඉන්නකොට ඒක සැපට නෙවෙයි ඉන්නේ. මේක පෙළන ගැතිය තීරු කළ දෙන්න මේ යන්න හදන. ඔය පෙළන ගැතිය කවුරු කොන්නද යන්නේ ඒක නෝම් එක. ඒක තමයි ස්වභාවය. ඒක තේරුම් ගත්ත දවසේ ඔය කොයි දෙයකින් අපි වර්තමානවත පැන්නුවාට පෙළන ගැතියෙන් කොහොමද කපන්නේ දැන්? ඒක දී ඇති සාධකයක්. ඉතින් අපි ඒක බාරගත්ත දවසේ දොස්නනවස්තම මේකට කරගන්න. භාවනා කරනකොට මම දැන් පටන් ගන්නකොට නා ස්වාමීන් වහන්සේ හරීම සංසුන් පීස්ෆුල් ඔක්කොම තියෙන. එනත් භාවනා කරගෙන යනකොට ටිකක් දැනෙනවා නුරුස්නා ගතිය දවසින් දවස. දුක සතර කිට්ටු කරා. ඒක බාරගත්ත දවසේ දෙන්නේ හරි ගොයියෝ. ඒක බාරගන්න කියන්නේ මේක නැති කරන දඟලලා තමයි සංසාරයක් වැඩි වෙන්නේ. මේක බුදුහාමුදුරුවෝ දුකේ ලෝකේ පිහිටලා තියෙන කියලා මේ තමයි මේ ඇවිල්ලා හැප්පිලා තියෙන එකම තමයි. ඒ සම්මහ හද තරහක් එහෙම වැඩිපුර ඇති වෙනවා ඒ විදිහට. තරහා එනකොට ගේ කෙලෙසි. මේ මේ මේක මේක මේ සත්‍යය බලන්න දෙන්නේ නැතු වෙන්න මාය ඇති කරලා තියෙන උගුල තමයි ඒක නොරොස්නා ගතියක්, කම්මැලිකමක්, ඒකාකාරීකමක්, දුක් දකින ගතියක් කියලා ඒකට වැරදි මූණතක් දීලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කවුරු මොන මූණත දීලා තියෙනවද ඔබ හුරු කරගන්නේ? ඔක තමයි අපි ගෙදර කරගන්නේ. ඔබ කොහේ නැටුවත් ඔක අතාරින්න බෑ කියලා තේරුම් අරගන්නේ. එසකට ප්‍රයත්නය අතහැරි. ඒකට කැමති වෙලා කැමති වෙනවා කියන වචනට විරුද්ධ උනා ඉස්සලනේ. වෙන වචනයක් පාවිච්චි කරන්න වෙනවා. මේ මේ කැමැත්ත නිසා නෙවෙයි. මේ තමයි ප්‍රകൃතිය. මේක තමයි පරම සත්‍යය. මේකෙන් කොච්චර පණින්ද හැදුවත් අප වෙල මෙතන තමයි වැටෙන්නේ. ඒ නිසා කවදා හරි මේක බාරගත්ත දවසේ මේක තමයි මගේ හැබෑ නිවහන කියලා ඉස්සෙච්ච ප්‍රයත්න කිලා තැන්. ප්‍රයත්න කිරීම තුළ ඉන්නේ ටෙන්ෂන් එකේනේ. ඔය ආතතියනේ. අරකේ ආතතියක් කියනවා මේකද නොදැනීම නිසා. කෙලස් නිසා. ඉතින් කෙලස් කියලා කොච්චර අයින් කරන්න හදුවත් මෙතනම නෙන්නේ කොහොම කරුවත්. ඒ නිසා අපිට පෞෂත්වයක් ගොඩ නගන්න වෙනවා. පිටකොන්දක් හදන්න වෙනවා. ආධ්‍යාත්මික චර්චාවක් හදන්න වෙනවා. මේකට මූණ දෙන්න පුළුවන්. දරන්න පුළුවන්. හැබැයි මොනවට මගුලට දරනවා දන්නේ නැහැ. මොකද ඒකම ලාභයක් නැහැ. හැබැයි ඒකට තියෙන විකල්පේ හිතත් දෙවිය වාදයක්. හිතත් දෙවිය දුක් දනවනවා, පව් කරවනවා. කෙලස් උපදින නිසා මේකට පුරුදු වෙනවා කියන එක ඒක ඔය ඔය මේ මැරෙන්නගේ හදින් එක අහන්නකො මොකද වෙන්නේ කියලා මැරුණාට මුක් වෙන්නේ නැහැ. ඉතින් ඉති තිබුණා ඔය මේ වීර්ය කරලා මම සතිය වඩන්න ඕනේ. අමොක කන්න වැඩේ යනවා ටොප් එකට. බලනකොට මැරෙන්නේ නැහැ. මැරුණා නම් හොඳයි. මැරෙන්නේ ඒක භාවනා කරලා ගන්න එක නෙවෙයි. ඒක පෞරුෂත්වයකට ගිහිල්ලා ආවට පස්සේ මනසක් තියෙනවා. මේකට සැලසුම් කරලා ගියා නම්. සැලසුම් ගන්න චිත්තක්ෂණ පාස මෙරි මෙරි උපදිනවනේ. මේ වගේ භයානක අරමුණ හිතන්න පුළුවන්ද? මේ ඇක්සිඩන්ට් එක හිතන්න පුළුවන්ද? ඒ වුණාට පස්සේ බලනකොට මොකක්වත් වෙලා නැහැ. අපි හිතන හැකියාවල අපි කවදාවත් ක්‍රියාත්මක කරන්නේ නැහැ සැලසුම් කරන තාක්කල්. වෙන්න දෙන්න වෙන දෙයට පුදුමාකාර දැරීමේ ශක්තියක් මේකේ තියෙනවා. ඒ නිසා මේ භාවනා කරලා කරලා එන මේ නිබ්බිදාව විරාගය නිරෝධය මේ වචන ටික මම කාලකන්නේ වචන ටිකක් තමයි. එතන නම් සත්‍යය තියෙන්නේ. මේ අන්ධකාරය නම් තියෙන්නේ කොහේ හෙව්වත් අර නස්රුදීන් යතුරු නැති වෙලා හොයපු කතාව තමයි කියන්නේ. අපි ආලෝකයේ තියෙන තැන හෙව්වට හම්බ වෙන්නේ නම් කවදා හරි නැති වෙච්ච තැන හොයන්න ඕනේ. ඉතින් අපි ඒක මගහරින්න හදන තාක්කල් අවුරුදු 7ේ භාවනාව බුද්ධ කල්ප 7කට යන්න පුළුවන්. ආත්ම 7කට යන්න පුළුවන්. ඉතින් එතන වටේ කරගෙන. මොත් කෙරුවත් නොකෙරුවත් ඔය කියන පෙළන ගතිය, තවන ගතිය මොනම විදිහකටවත් වෙනස් වීමක් වෙන්නේ. අපි මොන තරම් පොහසත් වුණත් මොන තරම් දුකටපත් වුණත් පෙළන තවන ගතිය නෝම් එක තියෙන්නේ. ඒක මොනවත්වත් වෙන්නේ නැහැ. ඒක පිට යන්න යන්න වෙහෙසයි. ඕක නෝම එක විතර බාර ගන්න එකයි අදුක්කම සුඛේ බාර ගන්නයි කියලා කියන්නේ. මේ අදුක්කම සුඛේට ඇලිම ගැටීම කොහොමදක් අත්තා? ගැටෙනවා නම් ගැටෙන කෙලෙස් නිසා. ඒක බුදුහාමර හරියටම නම් කරලා තියෙනවා මෙන්න මේ කෙලෙස් වෙනවා. ඒ දෙදී පොඩ්ඩක් සැලකිලිමත් වෙන සතිය දාලා ඒ ටික
තියෙද්දි පෙළෙන ගතිය නැහැ කියන්නේ. බුදුහාමර පෙළෙන ගතිය නැහැ කියන්නේ. බුදුචානන්සේ ලස්සනට කියනවා මහණේ දුක නම් ඇත්ත වශයෙන්ම දුකයි මම නැහැ කියන්නේ. හැබැයි දුක කියන එක දුක වශයෙන් අවබෝධ කරන විතර මිහිරියාවක් මුළු මනුෂ්‍ය ජීවිතේටම නැහැ. ඊට පස්සේ මනුෂයා ප්‍රයත්න කරන්නේ. එයා දන්නවා මේක උප්පත්ති දවසින්ද තිබුණා කෙරුවේ අයින් කරන්න හදුවද ඒ තාක්කල් වෙහෙස. කවදා හෝ අවබෝධයෙන් තේරුම් ගන්නවා මේක කාගවත් ශාපයක් නෙවෙයි. සේලා භික්ෂුණී කියනවා නයිදං අත්තකතම් බිම්බං නයිතම් පරකතම් අගං. මේ කියන පෙළන ගතිය මම විශ්ි ප්‍රතිබිම්බය කරන්නද නිර්මාණය කරන්නද ප්‍රතිබිම්බයක් නෙවෙයි. එහෙමනම් මම කරන්නේ වෙන කෙනෙක් කරලාද හොරියමුකුත් නෙවෙයි. මේක තමයි බුදුරු කියන්නේ. ඔබ මොනවාද කියනවා මේ ව්‍යාගත මත කාපා. ඔක ප්‍රතික්ෂේප කරනකම් අපි නව නිර්මාණ කරනවා ප්‍රගතිශීලී වෙන්න හදනවා හැම තැනෙම කරන්න ගන්න ඔය ඒ පෙළන ගතිය මනාරව ගන්න ක්‍රම වෙනවා. ඒ කොහෙන් කරගලා ගියත් මෙන්නයි. බාහිරගත දවසේ මූණ වල දිහා බලනකොට මට පේනවා ඒක කරයිදුදී කරනවා නෙවෙයි කෙරෙනවා. ඔය අහන්නක මොකද උනේ කියලා. ඔය එන ගහන්න වෙලා තියෙන වැඩේ. කරපු මඟුලක් තියෙනවද බන්නේ ඒ වෙලාව සම්පූර්ණ බ්ලැන්ක් යනවා. පස්සේ ඕනනම් රිකව කරන්න පුළුවන්. රිකව කරුවත් කරලා නැහැ මොනවා කරන්නේ. කෙරුවනම් අනනෝ ඒ කියදෙන යාන්ත්‍රණය තිනේව බීජනියා මේව උතුණියා මේව කම්මනියා ඕ අපේ දැනුමෙන් ගන්නව නෙවෙයි අපේ දැනුම ගියා නම් හරස් කපන නිසා යන දෙයට යන දුන්නොත් මොන දෙයක් අපෙන්නේ අපි මේව වෙයි කියලා සැලසුම් කරනකොට මේ වගේ ඇක්සිඩන්ට් එකකට සැලසුම් කරනවා මොන තරම් බ්ලේපිච්චනවද කියලා හිතන්න කියලා තිබුණා ඔබ යන ගමනේදී ඇක්සිඩන්ට් එකක් වෙනවයි කියලා නෑ අපි කියන හොඳම දෛවඥය කියලා තියෙනවා. භවසරය ඇක්සිඩන්ට් එක වෙනවා කියලා. කුච් දැන් කැන්සර් එක මාධ්‍යකේ මරණයි කියලා කිව්වට පස්සේ අර නොමර මරනවානේ. අර පුංචි කතාවල් එනවා කේ ජාතික දුකෝද? දැන් සර දෛවඥය කියලා තියෙනවම අනිවාර්යෙන් සර්පවිෂකින් ආවල් දවසේ ආවල් වලට බැස්නවා. ඉතින් මේ මනුස්සයා පුදුමාකාරජයට බයලා කන්නේත් නෑ බොන්නේත් නෑ සුදු මැලි වෙලා ඉන්නවා. පස්සේ යාළුවෝ නියවට පස්සේ කියා ගන්න විදියකුත් නෑ. යාලුවරු කියනවා මැෂින මේකයි වැඩි මේ මිනිහා ෂුවර් මරනවා මරනවා. සියාලුව කියනවා ඔබට මට කිව්වනම් මම ඔය කරලා දෙන්න නෑ මම වැඩ කරන්නේ නේවි එකේ අපේ යොදනාවක් තියෙනවා මම ඔබ ඒකට කිව්ලා දාන්න ඒක සර්පියෝ නෑ. අර මිනිහට ලොකු සතුටක් ඇති වෙනවා. හරි දැන් ඉතින් හරි ඊට පස්සේ යාලුවගේ මාර්ගියා නැවත ගිහිල්ලා ඒ වෙලාව වෙනකොට මේ මනුස්සයා දන්නවා දැන් අර නක්ෂත්‍රයා නම් හැදිනම් දැන් මැරෙන්නවා. මේ මනසට මේ නැවේ සර්ප වෙන තිබව දැන්. නමුත් බලනකොට එතන තියෙන කුන්තයක් හෙල්ලයක් හදපු එකක්. මේ මනස මෙහෙම බලනකොට මිනිහට පේන්නේ නයිපෙනයක් වගේ. කොච්චර බය වෙනවද කියනනම් ඒකට ගහපුවාම ඒකේ අතව දින ඒකේ නයිවිස කවලා තියෙනවා. මේ කුන්තේ හදනකොට නයිවිස කවලා තියෙනවා. නයිවිස මැරෙනවා. මේ ඒ වෙනකොට මිනිහා මැරිලා බය වෙලා ඉන්නේ මනුස්සයා. කොයි මගුලේ අරගෙන ගියත් කර්මයේ ක්‍රියාත්මක වෙනවා. අපි ඔය මොන සැලසුම් කරා. ඒ කර්ම ක්‍රියාත්මක වෙන හොඳම දේ තමයි ස්වභාවයට යන්න ආරෙන. ඔය භාවනාවන් දී ඒවට කියනවා කෙලස් කියලා. ඒ ෆැමිලි ප්‍රොබ්ලම් එකක්ද? ඒවට නම් මම දන්නේ ඒ ඔයගොල්ලෝ කතා කරා. නමුත් මම කියන්න හදන්නේ කෙලෙසේ සහ පාපේ අතර වෙනස. අනුසේ කෙලෙස් කියලා කියන්නේ කෙලෙස් ඇති කරන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. ඒකේ පාපයක් වෙනවා නොවෙනවා කියන එකේ මනුස්සයා ක්‍රියාත්මක කරගෙන කායික වාචික ක්‍රියානෝ තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඒකට බේස් එක දෙන්නේ කෙලෙසල්. කෙලෙසයක් කොහොමද හැබැයි. පාපයක් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. පාපයක් බවට පිපෙන්න පුළුවන් නොපිපෙන්න තියෙනවා. ඒක කොහොමද රස්තාවට ඔබ කැමති වුණොත් ඊට පස්සේ ජීවිතේට රස්සාව කරන්න ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ අර අදහසට මේ තාමත් කිතු අදහසක් එතන ඉන්නේ. මට හිතුණා රසාව කියලා හම්බෙන සල්ලි වලින් තමයි අපි විනාශ වෙන්නේ. ධම්මික හමුදා පුළුවන් තරම් සල්ලි කිට්ටු කරගන්න එපා. ඒ කියන්නේ මොනක් කරන්නද වැඩි කන්නේ නැහැ.
එතකොට ඔක්කොම ලයින් වෙලා මම තමයි අම්මට සලකන්නේ. ඒ නිසා මට කොම්ප්‍රොමයිස් කරන්න වුණා. කොම්ප්‍රොමයිස් කරනකොටත් බෑ පඩිය හැම අවුරුද්දෙම ඩබල් වුණා. මම බැලුවේ පැයට මෙච්චරයි. පැයට එපිට කරන්න පුළුවන් තරම් සේවය කරනවා. මොකාටවත් තේරෙන්නේ නැහැ කොහොමද යන්නේ කියලා. ඕ ටයිම් තුනත් මම හැමදම කරනවා. ඊට පස්සේ රෑත් වැඩ. කරගෙන කරගෙන යනකොට හැම ශිල්පෙම ඇල්ලුවා මට. මොනවාක්වත් දන්නේ නැහැ කියලා දෙයක් නැහැ. ආවොත් මොනවා හරි මට ඕනේ ඉගෙන ගන්න. එහෙම කරගෙන කරගෙන යනකොට මේ යාළුවෝත් ඊට පස්සේ රුද්දමණ ගහන ගියාට ළඟ තියෙන ෆාම් එකට ඊට පස්සේ ඒ මිනිස්සු ගියේ. يعني පිරිමි දෙන්නෙක් එකට ජීවත් වෙනවා. උන්න වෙන ජොබ් එකක් ඕන නැහැ. උන් ඕනේ ලංකාවට ඇවිල්ලා පිස්සු කෙලින්න විතරයි. මමත් එදෙන ගියාට පස්සේ ඉතින් මම යමු මොනවද විනෝදාංශ කියලා. නැහැ. පිච්චර් බන්නවද නැහැ. බොනවද නැහැ. සූදු ගෙනවද නැහැ. බැඳලාද නැහැ. මූනේ මොන බහකට යකෝ විසිට මොකද මො පඩියට කරන්නේ? මට සුද්දා නිකන් කුක් දීලා තියෙනවා, ඌයල දෙනවා, වාහනේ තියෙනවා. මම කොහොම බැලුවද දන්නේ? කාටද වුණොත් මම ණයට දෙන්න. හරි සෞතු ජීවිතයක් නේ බුන්ට උණියම් පිතා ගන්න බැරුව ගියා මොකද වෙන්නේ? මට කොයිලක රසාව කරනවා කියලා හිතෙන්නේ නැහැ. ඔෆිස් එකත් එකයි, මට ෆීල්ඩ් එකත් එකයි, මට හැන්දාවෙත් එකයි. එන්දර පන්සල්ට යනවා. මේ වැඩ කරන මගේ හිරෝ සබ් මේ ඇසිස්ටන්ට් ප්‍රොඩක්ෂන් මැනේජර්ස්ලා කිව්වා අපි මේක එලිමාන් සිත කඳවුරේ වගේ එළියට යන්නත් නෑ හැම වෙලාවෙම මේක අරසා කරන්නත් ඕනේ. පැවිචාත ජොබ් එකක් කරන්න තියෙන්නේ යුද්ධට කියන්නේ. ඒයි මයිට් එක හරියට ඊට පස්සේ මං කිව්වා එහෙනම් ඌ ඇවිල්ලා කොහොමද කියලා. මම පොඩ්ඩක් ජොලියේ ඉන්නවා. ඒ වුණාට මං නිකමට කිව්වා ලව් පුටස් ඉන් ඒ ඕපන් ප්‍රිසන් කැම්ප් කියලා. සුද්දට පුදුමාහාර අපසට් එකක් ගියා. කොහොමද මේ අහිංසක හැදිලා මිනිස්සේ මට තවමිනියකට ප්‍රිසන් කැම්ප් එකක් ඇති කරන්න ඕනකම නැහැ. උඹලගේ ජීවිතේ විවෘත කිරීම මොනවද කරන්න ඕන හොඳයක් කරපන් කියලා. මට තේරුණා මගේ තුල කිසිම ප්‍රිසන් කැම්ප් කතාවක් නැහැ. මහලගේ තියෙන්නේ මට හම්බෙච්ච හොබි එකක්. ජොබ් එක කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ ශිල්පලකෝ දක්ෂකම්ලෝ හැම දෙයක්ම කරන ගතිය නිසා සුද්ධකත් අදහ ගන්න බෑ මං ඇයි මෙහෙම වැඩ කරන්නේ කියලා. ඊපස්සේ ඌ මේ හරි වන්ද සුද්ධව ඕක කරා. ඌ සම්පූර්ණ සුදු සූට් එකක් අඳගෙන නැෂනල් සූට් එකක් අඳගෙන සපතු ටිකක් ගලවලා දාලා වැල්ලේ වාඩි වෙන්න කියලා හෙවකෝ කරුණාකරලා ඔබ මේ මොකද්ද කරන්නේ කියලා කියපන් කියලා. නම් බෑ මම ඇඩ්මයර් කරනවා ඔබ දිහා. ඊටස් මන්ට මරි සත්‍ය ගැන කතා කරන්න යන්න බෑ ඌ මුදෙම දක්ෂ කතෝලික මිනිසෝ කියලා මයි තිබ්බේ. මේ ඒ උනාට බුද්ධහම කරන්නේ. ඊටස් මං කව මට දේවල් කියීමේ එන හැමදේම කියීමෙන් තමයි සතුට තියෙන්නේ. ඒ ජොබ් එකට සීමා වෙලා නැහැ. ඒක ඔක මට සුද්ධ ලාභේ මට. හැබැයි මං දන්නවා උඹේ පිටපෙන ගතිය. හැම පැත්තම තු වෙනවා. මං කව මෙන්න මෙහෙම බුද්ධහම භාවනාවක් තියෙනවා. එලබසිටි 100 කරන දේ සතුටින් කරන. ඒක කොහොමදක්වත් ඇල්ලුවේ නැහැ. නමුත් ගමම උඹදී වල සතුට වෙනවා. ඉතින් හැම අනිත් ඔක්කොමලම හිතුවේ කොහොමද මට රස්තාවෙන් අස්වෙන්න සිද්ධ වුණා. අනිත් සේර මට විරුද්ධව කැම්පේන් එකක් කරා. මම සුද්ධගෙන් බර ගන්න ගහනවා. ඒකල ඒගොල්ලන්ගේ සමය උහුර කරනවා. ඒකල අපි දෙන්න අතර මොකද්ද ගන්නවා කියන්නේ. 385ක් සෙනග මම කොම්බැනිම අන්තිම වංශකාරයයි කියලා මෙච්චර සයිසේ පොල් කිටි අගොර වලින් හැම වැසිකිළියකම ලිව්වා. පාර පුරා තාරවල කියලා. මං හිතනත් ඇත්තට මං කරන්නේ අසාධාරණයි. මොකද හේතුව මට වස්සාවක් නෑ. මට තියෙන්නේ මේ කරන හැම දෙයක්ම කරන එක තමයි තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ ජොබ් කරන්නේ ඔයගොල්ලෝ කරන වැඩි තාම ඔයගොල්ලෝ දන්නේ නෑ. කිසි කෙනෙක් මාස්ටර් කරලා නෑ ඔයගොල්ලන්ගේ ජොබ් එක මාස්ටර් කරන්න එක ජොබ් එක ගන්නෙ. ඉතින් හොබි එකක් විතර ඕනි තරම් වැඩ කරපෑයි කවදාකවත් වෙහසක් නැහැ. තවත් අල්ලන. ඊගාවට එන එකත් අල්ලන. ඒ නිසා ජොබ් කරනවා කියන කට්ටිය ගැන හරි සෝරි. ඒ කියන්නේ ඔය එක්කෙනෙකුට තාම තමගේ ශේෂ්ත්‍රය අහුවෙලා නැහැ. ඒ ශේෂ්ත්‍රයේ රස විඳින්නේ හරි දන්නේ නැහැ. ඔකට මං කියන්නේ කඹරනවා කියන්නේ. මේ කඹර ඉන්නවා. කවද ලොක්කට ලාභෙකුත් නැහැ. ඕගොල්ලන්ට ලාභෙකුත් නැහැ. කරන දේ ජොලිය කරන්නේ. ජොලිය කරනකොට ඔය කිසි කෙනෙක්ගේ කොක්ක ගහන්න බැරි වෙනවා ඕගොල්ලන්ට. ලොක්කට කොක්ක ගහන්නත් බෑ. සබෝඩිනේටර් ටයිල් ඕගොල්ලන්ට කන්ට්‍රෝල් කරන්නත් බෑ. මොකද හැම වෙලාවෙම ඉන්නේ ජොලියේ. කොයි වෙලාවෙ බැලුවත් බලන්නේ එලඹ සිටි 100 එක. මට ඉතින් ඒ පළවෙනි සැරේ
පෝස්ට් එක ගන්නකොට ඒ කියන්නේ මමම පත් කර මේසෙ මට විරුද්ධ දැන් එළියට බහලා කෑ ගහනවා. මාව ඉක්මනටම අයින් කරන්න කියලා කොප්පෙන්. මට ඉඳගෙන ඉන්නකොට මට හරි හිනහ. මේ ශේලි දුන්කනාවින් ඌ මයිලට ඇරගුවා කන්වත් මහත්තයා. අද කන්වත් මහත්තර කවුරක්වත් නැහැ නේද කියලා. ඔක්කොම එළියට බහලා කැම්පේ. ඉතින් මං ගයිද මම එදත් නැහැ මාත් එක මං එදත් හිටියේ දැනුත් මාත් එක මම ඉන්නේ ආයේ නැති වෙන දෙයක් නැත්තේ නෑ. ඒක මගේ ජීවිත ධම්මිත ලකූර්ව ආදර්ශය තමයි අපි කාටට උදව් කරනවා ඌ ගහනවා. එච්චරයි. කාටට උදව්වක් කෙරුවොත් ඌ ගහනවාමයි. ඒක යුනිවර්සල් ෆුත් එකක්. නිසා කිසි කෙනෙකුට උදව් කරන්න එපා. කවුරුටි ඉල්ලුවොත් තියනවා නම් දෙනවා. ඒකට උදව්ව කියන්න බෑ. එච්චරයි. ඒකල තමයි වැඩ බලගන්න. ඕගොල්ලෝ දැන ඕගොල්ලෝ හරි මේ සැමරිටන්, බෙනිවලන් කාර්යයට උදව් කරනවා, මෙහාට උදව් කරනවා කියලා විදාන අද්දගෙන නාන නෑමක් තියෙනවා. විදාගෙන කරන පරිප්පක් තියෙනවා. ඕගොල්ලන්ගේ වැඩේ කරන්නත් බෑ. අර කොරණ මිනිහා සැලසුම් කරලා ගන්න. ඉතින් තමන්න තියෙන තමන් වැඩේ කරලා කවුරු ඉල්ලීමක් කරනවනේ බොක්කෙන්ම කරන්න. ඒක ඉවරයි. තමන් වැඩේ කරා. ඉතින් මම හිතන්නේ රාජ්‍යයෙන් විතර කිසිම ආගමකින් ඕක උගන්නන්න බෑ. සත්‍යයෙන් කියලා දෙනවා මේ මොහොත තමයි හොඳම මොහොත. මේක වෙන දෙයක නාමයෙන් මේක පවදින්න එපා. එතකොට අදුක්කම සුඛයට කවදාකවත් යන්න හම්බ වෙන්නේ නැහැ. කවදා පිරිචිගතයක් හම්බ වෙන්නේ නැහැ. මේ මොහොතේ පිරිචිගතිය දන්නවනම් ඒක නෙවෙයි කියන පුළුවන් බලවත්කයක් පිට ඇත්තේ නැහැ. මම ඉන්නේ දැන් අන්තිම මගේ ජීවිතයේ හොඳම මොහොත කියලා කවුරු හරි කිව්වට කිසි කෙනෙකුට බෑ අපිට ඒක ඩිස්ප්‍රූව් කරන්න හරි ඒක අපෙන් අයින් කරන්න හරි. එකම දෙයයි තර පුළුවන්න්නේ කෙලස් වලට විතරයි. කෙලස් කියන අයියෝ එහෙම කෙරුවට මේ සමේ අවුරුද්දේ ලයිට් බිල ගෙවලත් නැහැ, කාර් එකේ ප්‍රීමියම් එක ගෙවලත් නැහැ, කුයකුලි ගෙවලත් නැහැ. කොහොමද මේ මොහොතේ අපිට ඉන්නේ කියලා? ඉතින් දාගන්න. ඉතින් ඔළුවේ දාගෙන හම් වෙච්ච වර්තමාන මොහොත කක්ක කරගන්න එක තමයි කරන්නේ. අනාගන්න එක තමයි කරන්නේ. ඔකට තමයි පුතග්ජනේ කියන්නේ. පුතක් පුතක් යන වෙලාවෙම මේ මොහොත වටහැරලා අර කයින් එකයි කල්පනා කරගෙනවා. එහෙම නැත්නම් මේ මොහොතේ හිතමන් කරමින් යනවත් බන්නේ. හිතමන් කියන විදිහටත් බනිනවා. ඔබ වහන්සේ නම් මොකදින් නම්බල දෙන බතක් කාලා වෙ ඉඳි අපිට එහෙමද ගියාට පස්සේ ගෙදර ගිහිල්ලා අරක කරන්න එපාද මේක කරන්න එපාද කියලා කැමැති කෙනෙක් ඇදගෙන නාන එකයි තියෙන්නේ. උදේවයි ඥානයේ විස්තර කිරීමේදී වේදනාවන් බොජ්ජ තමන බව ප්‍රකාශ වීමේ තවදුරටත් විස්තර කර දෙනු මැනවි. දැන් මම හිතන්නේ මම කිව්වයි කියලා උදේවයි ඥානයේ විස්තර කිරීමේදී වේදනාවක ධම්මන කරන උදේවය ඥානය කියලා කියන්නේ අලු කොටකට ගලක් ගහුවාගේ සියල්ලම වෙනස් වෙන සුළු බව. එහෙම නැත්නම් කියනවනම් මේ හොඳ ඕනම දෙයක් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා බැලුවා වගේ කිසිම දෙයක් නැතර දැක් කොම කම්පන චංචල වෙන බව තේරෙනවා. ඒකට වේදනාව ගොජ දමනවා කියන්න බෑ. විඳීම් ගොජ දමනවා. වේදනාව කියලා කියන්නේ දුක් වේදනාව නෙවෙයි මෙතන තියෙන්නේ. හැම වෙලාවෙම අපි ඉන්නේ වේදනා සාගරයක පතුලේ බව තේරෙන මොන જાති කිරුවත් ඉන්නේ පතුලේ බව තේරෙන. එතන මේ දුක් වේදනාව කියලා නම් මේක ලියලා තියෙන හැබැයි වේදනාව කියන එක විදීම් රූප කොජ දානවා වේදනා විදීම් වශයෙන් කොජ දානවා සංඥා කොජ දානවා සංස්කාර කොජ දානවා හැබැයි එකටවත් ඉස්මතු වෙලා මම කියලා නැගිටින්න වෙලාවක් නැහැ ඒ ගොජේ කරකර කියන එකයි තියෙන්නේ උදාහරණයක් වශයෙන් ඇඟේ සුපර්ෆිෂල් වේදනාවක් පමණක්ද එසේ නැත්නම් ඇඟවත් නොතේදී වේදනාවක් පමණක් ඇති වී නැති වී යන ගතියක්ද මේකෙදි කියන්න තියෙන ඇඟ කියන එක නැති වෙනවා මේ ටික මම නෙවෙයි කියන සීමාව කඩලා යනවා හැමදේම නිකන් මේ සක්‍රීය මට්ටමට එනවා මේ ක්‍රියාශක්තියක් වඩපත් වෙනවා ඒ නිසා මේ සුපර්ෆිෂල් විතරක් නෙවෙයි හැමදේම නිකන් විඳීම් රාශි ගොජ දාන මේක උඹේද මගේද කියන්න බෑ සැපද දුකද කියන්න බෑ වේවාදන වේවාද කියන්න බෑ ඒවා නිකන් විද්‍යුත් ආරෝපණ වලට බල කැවිලා වගේ ක්‍රියාත්මක වෙන බව පේනවා ඉතින් අපි විනාඩි 15ක් වැඩිපුර අරගෙන තිනවා ධර්ම සාකච්ඡාව සඳහා අපි 3ට වෙනකොටයි වෙලාව තියෙනකොට තියෙන 3යි කාලයි ඒ නිසා අපි මෙතනින් ධර්ම සාකච්ඡාව නතර කරමු කියලා මම යෝජනා කරනවා අපි 4ට නැවත එකතු වෙනවා මේ අධ්‍යාංග භාවනාවක් සඳහා සමූහ භාවනාවක් සඳහා සියලු දිනාටම තෙරුවන් සරණයි